නමෝබුද්දාය වේදමත් යාන්ත්‍රණයකට නිවැරදි ආමන්ත්‍රණයක් කියන තේමාවෙන් අදත් මහජන වේදිකාව ඔබේ ආලින්දයට ගොඩවදින්නේ ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දෙන ප්‍රශ්න ගැටලු අභියෝගවලට විසඳුම් සපයා දීම සඳහායි. කේමනක් තිබෙනවා ජයග්‍රහණය ඔබේ ගමනේ අවසානය නොවේ. ඒ වගේම පරාජයත් ඔබේ ගමනේ අවසානය නොවේ. ඔබ වඩා විශිෂ්ට වන්නේ ඔබ උත්සාහවන්තයෙක් වනවා නම් පමණයි. ඔබගේ ව්‍යාපාරික සාර්ථකත්වයට අවශ්‍ය වන උත්සාහය ඔබ තුළ ඇති කිරීම සඳහා ඔබ ධෛර්යවත් කිරීම සඳහා මහජන වේදිකාවෙන් වැඩසටහන් රාශියක් ඔබ හමුවට ගෙනාවා. ඉතින් අදත් සූදානම් වන්නේ ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙකු වන්නට ඔබ දැනගත යුතුම තවත් වැදගත් කතාවක් සිදු කරන්නටයි. එසේනම් ආරාධනා කරනවා මේ වේදමත් යාන්ත්‍රණයකට නිවැරදි ආමන්ත්‍රණයක් මහජන වේදිකාව. ව්‍යාපාරික සාර්ථකත්වයට ඔබ ව්‍යාපාරිකයෙකු වශයෙන් නැත්නම් ඔබේ ව්‍යවසායේ සාර්ථකත්වයට ඔබ ව්‍යවසායකයෙකු වශයෙන් දැනගත යුතු කරුණු කාරණා රාශියක් තිබෙනවා. අපි පසුගිය වැඩසටහන් කිහිපයක් පුරාවට මේ කාරණා රාශියක් පිළිබඳව කතාබහ කරා. ඒවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින විශේෂඥයින් මේ මහජන වේදිකාව මැදිරියට කැඳවා ඒ පිළිබඳව කතාබහ කරා. ඉතින් අදත් අපි සෝදානම් වන්නේ ව්‍යාපාරිකයෙකු වශයෙන් ඔබ තවත් දැනගත යුතුම කාරණයක් පිළිබඳව කතා බහ කරන්නටයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් ඔබගේ ව්‍යාපාරික සාර්ථකත්වයට මේ කාරණය පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම අවබෝධයක් ලබා සිටිය යුතුම වෙනවා. ඉතින් අද මහජන වේදිකාවෙන් අපි ඉඩ හසර සලසා ගන්නේ ආයතනයක සාර්ථකත්වය සඳහා මානව සම්පත් කළමනාකරණීය වැදගත්කම කියන කාරණය පිළිබඳව කතා බහ කරන්නටයි. අද ඒ පිළිබඳව කතා බහ කරන්නට මහජන වේදිකාවට පැමිණ සිටිනවා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන තරිඳු ධනංජය වීරසිංහ මහත්මයා. අපි තරිඳු ධනංජය වීරසිංහ මහත්මයාව අපේ කථිකාචාර්යතුමාව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා මහජන වේදිකාවට. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. මානව සම්පත් කළමනාකරණය කියන වචනය අපේ මහජනතාවට හුරුපුරුදු දෙයක්. අපි දකිනවා එක වර්තමානයේ බොහෝ සෙයින් භාවිතා වෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ අධ්‍යයනයන් පවතිනවා. ඒ වගේම ආයතනවල මේ පිළිබඳව කතා බහ කරනවා. නමුත් සාමාන්‍ය ජනතාව වශයෙන් මේ වචනේ අදහස මොකක්ද කියන කාරණය පිළිබඳව ඇතැම් විට අදහසක් නැති වෙන්නට පුළුවන්. ඒ නිසාම අපි මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙනම මේ කතා බහට ප්‍රවේශ වෙමු. කථිකාචාර්යතුමනි, අපිට පැහැදිලි කරලා දෙන්න මොකක්ද මේ මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ? හොඳයි වින්ද්‍යා. මානව සම්පත් කළමනාකරණයට එන්න කලින් මානව සම්පත කියන්නේ මේ ඔබ අපි ඇතුළු මිනිස්සු. ව්‍යාපාරයක සම්පත් රාශියක් පාවිච්චි කරනවා ව්‍යාපාරයේ අරමුණු සහ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා, ව්‍යාපාරයේ ඉලක්ක වලට ළඟාවීම සඳහා. ඒ පාවිච්චි කරන සම්පත් විවිධ කාලවලදී විවිධ ආකාරයෙන් වර්ගීකරණය කෙරුවා. එක කාලයක් 5M කියලා මේ M අකුරෙන් පටන් ගන්න සම්පත් කියලා වර්ගීකරණයක් කෙරුවා. නමුත් වර්තමානයේ අප ව්‍යාපාරික සම්පත් වර්ග කරන්නේ මානව සම්පත්, භෞතික සම්පත්, මූල්‍ය සම්පත් සහ තොරතුරු සම්පත් වශයෙන්. ඒතර මේ සම්පත් වර්ග හතර ආයතනයක ඉලක්ක සහ පරමාර්ථ, අරමුණු සහ පරමාර්ථවලට ඉලක්කවලට යන පාවිච්චි කරනවා. සේවක කළමනාකරණය ඒකෙන් ප්‍රධානම කොටසක්, ප්‍රධානම බලකණුවක් ආයතනයක සාර්ථකත්වයට බලපාන. ආයතනයේ මානව සම්පත කියලා කියන්නේ ගොඩක් දෙනෙක් හිතනවා මේ සේවකයන් සංඛ්‍යාව නැත්තං ඔලු ගෙඩි සංඛ්‍යාව, ඉන්න ප්‍රමාණය කියලා. එක නෙමෙයි මානව සම්පත කියන කිය අදහස. සංඛ්‍යාත්මක හුදු ඉලක්කමකින් කියන එක නෙමෙයි මානව සම්පත කියන්නේ. සේවකයන් තුළ තියෙන ගුණාංග, ඒ අයගේ කැපවීම, ඒ අයගේ දක්ෂතා, බුද්ධිමය ධාරිතාව, කායික ධාරිතාව,
ඊළඟට ඒ අයගේ තියෙන සමාජ සම්බන්ධතා අපි කියන කෝඩිනේෂන් පවර් එක මේ සියලු දේ එක්තැන් වුණහම ආයතනයකට අන්න එතන තමයි මානව සම්පත කියන එක ගොඩ නැගෙන්නේ. සමහර වෙලාවට ඔබ කලින් සඳහන් කළා වගේ සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරගන්න නැත්නම් ක්ෂුද්‍ර ව්‍යාපාරයක් ලංකාවේ වැඩිපුර තියෙන සුළු ව්‍යාපාර මධ්‍ය ව්‍යාපාර සහ ක්ෂුද්‍ර ව්‍යාපාර තර මේ වගේ ඉන්න සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. සේවකයෝ 10 දෙනයි වැඩ කරන්නේ, 4 5 දෙනයි වැඩ කරන්නේ. ඒ අය පවුලේ සමාජිකයෝ නැත්නම් 25 30යි වැඩ කරන්නේ. ඒ අය ගමේ ඉඳලා එන අය, ගම් වැසියන්, උදේට පයින් ඇවිල්ලා වැඩ කරලා හවසට යන අය. එතකොට මේ සංඛ්‍යාව 25ද 30ද කියන එක නෙමෙයි සේවක මණ්ඩලය කියන කී අදහස ආයතනයක ව්‍යාපාරයක. ඒ අයගේ බුද්ධිමය, කායික, ඒ වගේම චිත්තාවේග ධාරිතාව, emotional capacity එක, ඒ අය ආයතනයට දක්වන පක්ෂපාතීකම, ඊළඟට ආයතනය වෙනුවෙන් කැප වෙන ප්‍රමාණය, පාරිභෝගිකයන් රඳවා ගැනීමට ඒ අයගේ දායකත්වය, මේ ඔක්කොම ප්‍රමාණාත්මක ගුණාත්මක සියල්ල එකතුනහම මානව සම්පත නැත්තං හියුමන් පවර් එක, මානව බලය. ඒ මානව බලය, ඒ සම්පත ගුණාත්මක ප්‍රමාණාත්මක දෙපැත්තෙන්ම නිවැරදිව හැසිරවීමයි මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ. ඒක එක්තරා තාක්ෂණික කාර්යක් නෙමෙයි. මුදල් හසුරවනවා වගේ, පරිගණක හසුරවනවා වගේ, මේ උපකරණ හසුරවනවා වගේ, ගොඩනැගිල්ලක් වැනි භෞතික සම්පතක් එක්ක වැඩ කරනවා වගේ තවත් තාක්ෂණික කාර්යක් නෙමෙයි. ඒ නිසා මානව සම්පත් කළමනාකරණයේදී අපිට වැඩ කරන්න වෙන්නේ යන්ත්‍ර සූත්‍ර හෝ ෆයිල් මිටියක් එක්ක නෙමෙයි, මොනවා එක්කද වින්දියා? මිනිස්සු. ඔව්, ජීවිත මිටියක් එක්ක, මිනිසුත් එක්ක. සෝ HR ප්‍රොෆෙෂනල්ස් වර්ක් විත් ලයිව්ස් නොට් විත් ෆයිල්ස් ඕ සිස්ටම්ස්. එහෙමනම් අනිත් අයගේ ජීවිත කළමනාකරණය කරගන්න රැකියා ස්ථානෙට එන අයගේ පුළුවන් කම තමයි අපි මානව සම්පත් කළමනාකරණය කියලා ප්‍රායෝගික තලයේදී කියන්නේ. අපේ ව්‍යාපාරයක් පිළිබඳව කතා කරනකොට දැන් බොහෝ දෙනා හිතන්නේ ව්‍යාපාරයක් කියන්නේ යම්කිසි නිෂ්පාදනයක් තියෙන්න ඕනේ, සේවයක් තියෙන්න ඕනේ, ඒක අපි අලෙවි කරන්නට ඕනේ, යම්කිසි සේවා සපයන ආයතනයක් නැත්නම් නිෂ්පාදනාගාරයක් තියෙන්න ඕනේ, වෙළඳපළක් තියෙන්න ඕනේ, මේ වැඩ ටික කරගන්න සල්ලි තියෙන්න ඕනේ. මේ ටික තමයි අපි ව්‍යාපාරයක් කරන මූලික වශයෙන් අපි හිතන්නේ සරලව. නමුත් මේ හැරුණාම දැන් මේ සියලු කාරණා සම්පූර්ණ වුණොත් අපි දකිනවා බොහෝ දෙනා ව්‍යාපාරයක් පටන් අරගෙන ටිකක් කාලයකදී ව්‍යාපාරික අසාර්ථක භාවයට පත් වෙනවා. සමහර විට මේකට හේතුව ඒ ව්‍යාපාරේ සිද්ධ කරන පුද්ගලයාගේ සමාජයත් එක්ක කරන ගනුදෙනුව, නැත්නම් ව්‍යාපාරික ආයතනයේ තමන්ගේ සේවකයොත් එක්ක කරන ගනුදෙනුවේ යම්කිසි තියෙන දුර්වලතාවයන් නිසා වන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම මේ කාරණා පිළිබඳව දැන් අතීතයේ නම් අපි මිනිස්සුන්ට අඩත්තම් කරලා බැනලා පීඩනයකට ලක් කරලා පුළුවන් බලයේ තියෙන පුද්ගලයාට බලයේ නැති පුද්ගලයාගේ යම්කිසි කාර්යයක් කරගන්න. දැන් අද වෙනකොට එහෙම කරන්න බැරි සමාජ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපි ගනුදෙනු කරන සියලු මිනිසුත් සමග සහයෝගයෙන්, සන්තෝෂයෙන්, කරුණාවෙන්, දයාවෙන් අපි ගනුදෙනු කර යුතු වෙනවා. ඉතින් ව්‍යාපාරයකටත් මේ ගුණාංග අනිවාර්යයෙන්ම ඔබ ඇතුළු කරගත යුතු වෙනවා. කථිකාචාර්යතුමනි, දැන් ඔබතුමා ප්‍රකාශ කරා මේ මානව සම්පත කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ මානව සම්පත කළමනාකරණය ව්‍යාපාරයක සාර්ථකත්වයට වැදගත් වෙන්නේ ඇයි? වින්ද්‍යා, අනිත් සියලු සම්පත් කළමනාකරණය කරන්නේ කවුද? සේවක මණ්ඩලය. භෞතික සම්පත් වලින් වැඩගන්නේ ආයතනයේ සේවකයෝ. මූල්‍ය සම්පත් හසුරවන්නේ එක්කෝ ඒවා හොරකම් කරන්නේ, ඒවා නිවැරදි මාර්ගවල ආයෝජනය කරන්නේ, ඒ ආයෝජනවල ප්‍රතිලාභ ගේන්නේ, භුක්ති විඳින්නේ සේවකයෝ. පාරිභෝගිකයන්ව ආයතනයට ඇදගන්නේ, ඒ අය රඳවාගන්නේ, නැවත නැවත ආයතනයට එන පාරිභෝගිකයන් විදිහට ඒ අය, අපි රිපීටඩ් කස්ටමර් කියන එකේන, නැවත නැවත එන විදිහට ඒ අයව රඳවගන්නේ සේවකයන්. සාමාන්‍යයෙන් අපි කිව්වා පාරිභෝගිකයා රජෙකි, නැත්නම් පාරිභෝගිකයා දෙවියෙකි කියලා. නමුත් මානව සම්පතත් එතනට ඇඳගත්තොත්, ඒ කියන්නේ සේවකයෝ ආයතනයක, පාරිභෝගිකයා රජෙක් නම් ඔබ හිතන්නේ සේවකයා කවුද? සේවකයා රජාගෙත් රජා වෙනවා, සක්විති රජා වගේ. පාරිභෝගිකයා දෙවියා නම්, ගොඩ් නම්, සේවකයා දෙවියන්ගෙත් දෙවියා වෙනවා නේ. කවුද අපි කියන්නේ? සක්‍ර දෙවියන් වගේ. එහෙනම් ඒකට හේතුව සතුටෙන් සිටින සේවකයෙකුට විතරයි පාරිභෝගිකයා සතුටු කරන්න පුළුවන්. ආයතනයට පක්ෂපාතී සේවකයෙකුට විතරයි පක්ෂපාතී පාරිභෝගිකයෙක් ඇති කරගන්න පුළුවන්. ආයතනය සමග රැඳෙන සේවකයෙකුට විතරයි ආයතනය සමග රැඳෙන පාරිභෝගිකයෙක් ජනිත කරගන්නට පුළුවන්. එහෙම බැලුවහම ව්‍යාපාරයේ සාර්ථකත්වයේ මූලික හරය වෙන්නේ සේවකයෝ. මොකද ඒ අය තමයි අනෙකුත් සියලු සම්පත් හසුරවන්නේ, ඒ සියලු සම්පත් විනාශ කරන්නේ හෝ ඒවායින් ප්‍රයෝජනයක් ගන්නේ. අනිත් පැත්තෙන් ව්‍යාපාරයක් හෝ ආයතනයක් ගත්තොත් මූලික තැනුම් මේක කියවෙන්නේ අයිතිකරුවෝ, සේවක මණ්ඩලය ඇතුළු මේ අභ්‍යන්තර මිනිස්සු ටික. ඒ අය තමයි තීන්දුව තීරණ ගන්නේ.
අනිත් මොන සම්පත් තිබුණත් වැඩේ කරන්න පුළුවන් නමුත් වැඩේ කෙරෙන්නේ එතනට සේවකයෝ සම්බන්ධ වුණාම විශේෂයෙන් නිෂ්පාදන ආයතනයක් ගත්තොත් මොනවාරි නිෂ්පාදනය කළා වෙළඳපොළට ඉදිරිපත් කරන නිෂ්පාදන ගුණත්වයට සේවක මණ්ඩලයේ ගුණත්වය බලපානවා සේවා සපයන ව්‍යාපාරයක් නම් ඍජුවම පාරිභෝගිකයාට සේවයට සේවාවේ ගුණත්වයට මේ මානව සාධකයේ බලපානවා අනිත් පැත්තෙන් ඔබ අපූරු ගැටලුවක් මතු කරුවා මේ ව්‍යාපාර අසාර්ථක වෙන හැටි ශ්‍රී ලංකාවේ පර්යේෂණ ගොඩක් කරලා තියෙනවා ව්‍යාපාර ලෝකයේ තුල සහ සමාජ විද්‍යාත්මක පර්යේෂණ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වෙන්නේ සහ හේතු ඉතින් ඒකේ එක සොයා ගැනීමක් තමයි ව්‍යාපාර පහක් පටන් ගත්තොත් තුනක් පළමු දස වසර තුල අසාර්ථක වෙලා වැහිලා යනවා 10 වෙනි උපන්දිනයේ සමරන්න 40% ඉතුරු වෙන්නේ. ව්‍යාපාර 10ක් පටන් ගත්තොත් ඒකෙන් 6ක් වැහිලා යනවා. ඒක බොහොම ඛේදනීය තත්වයක්. ඒ නිසා ලංකාවේ අධ්‍යයනය කරලා තියෙනවා. ඒ ගැන මගෙත් පර්යේෂණයක් තියෙනවා. ඒ වගේම මහාචාර්ය අරුණශාන්ත ගම්ගේ මහත්මයාගේ ජයවර්ධනපුර සරසවි. ඒ ශේත්‍ර ගැන අධ්‍යයනය කරපු බොහොමයක් විද්වතුන් මේ රටේ ඉන්නවා සහ ව්‍යාපාරිකයෝ ඉන්නවා. එතකොට ඒ වයින් සොයාගෙන තියෙනවා මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වෙන්න බලපාන මූල සාධක. ඕ සාර්ථක වෙන්න බලපාන මූල සාධක key success factors ඒ අතරින් අංක 1 සේවක මණ්ඩලය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අයිතිකරුට හෝ අයිතිකාර කළමනාකරුට ඕන මැනේජර් කියන කෙනාට ඇති නොහැකියාව අංක 1 විදිහට ඒ පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා මේ ලැයිස්තුවේ මූල්‍යවත්කම් වල හිඟකම රජයෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ගැටලු පරිසරය නිෂ්පාදනය පිළිබඳ ගැටලු ආදී කාරණා එන්නේ පල්ලෙහායි අංක 1 තියෙන්නේ සේවක මණ්ඩලයේ සම්බන්ධ ගැටලු. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා ව්‍යාපාරයක් ඉස්සරහට යන්න හෝ පස්සට යන්න සේවක මණ්ඩලයේ බලපාන විදිය. රටක වුණත් එහෙමයි. දැන් ඔබ දන්නවා රටක් බෞද්ධ රටක් වෙන්නේ පන්සල් බුදු පිළිම වෙහෙර විහාර තිබුණට නෙමෙයි. බෞද්ධයෝ ඉන්න ඕන. ඒ වගේ තමයි. ව්‍යාපාරයකත් මොන සම්පත් තිබුණත් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර තිබුණත් ඒ සියල්ල අක්‍රීයවත්කම් වෙනවා. ඒවා සක්‍රීය කරමින් නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා එන්න සමාජයට මෙහෙවර කරන්න ආයතනයක් ලෙස ඉදිරිපත් වෙන්නට බෑ සේවක මණ්ඩලය නැතිව. අද දිනේදී අපි මහජන වේදිකාවෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ මානව සම්පත් කළමනාකරණය කියන කාරණේදී අපි කතිකාචාර්යතුමා සඳහන් කළාක් මෙන් ශ්‍රී ලංකාවේ වැඩිපුර පවතින්නේ අපි කලින් සාකච්ඡාවලදී දෙක හඳුනාගත ශුද්ධ සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් තමයි වැඩි දෙනා සිටින්නේ. ඉතින් ඔවුන් ආමන්ත්‍රණය කිරීම තමයි අවශ්‍ය වන්නේ. ඉතින් ඔබ ව්‍යාපාරයක් සිදු කරන පුද්ගලයෙක් නම් ඔබ ව්‍යවසායකයෙක් නම් නැත්නම් ඔබ ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙන සිටින පුද්ගලයෙක් නම් ඔබ ඔබේ ව්‍යාපාරයට සහාය දක්වන පුද්ගලයෙක් නැත්නම් ඔබගේ සේවකයින් නිසි පරිදි කළමනාකරණය කරගනිමින් ඔබගේ ව්‍යාපාරික පරිසරය ඔවුන්ට ප්‍රියමනාප තැනක් බවට පත් කිරීමේ වගකීම තිබෙන්නේ ඔබටයි. ඉතින් ඒ ඔබ සිදු කරන්නේ කොහොමද? ඒ සඳහා ඔබට අවශ්‍ය දැනුම ලබා දීම තමයි අපේ මේ වැඩසටහනේ අද මූලික පරමාර්ථය වෙන්නේ. කතිකාචාර්යතුමනි අපිට පැහැදිලි කරලා දෙන්න දැන් අපේ මේ වැඩසටහන නරඹනවා. සුළු ව්‍යාපාර කරන අපේ ගෘහණියෝ වෙන්න පුළුවන් නැත්නම් අපේ ගෙවල් වල තාත්තලා වෙන්න පුළුවන් යම්කිසි ආයතන මෙහෙවන පුද්ගලයන් වෙන්නට පුළුවන්. දැන් මේ අය තමන්ගේ ව්‍යාපාරේ තමන්ගේ ආයතනයේ මේ මානව සම්පත් කළමනාකරණය කියන එක අපි හිතමු සුළු ව්‍යාපාරිකයෙක් කියලා. එවැනි පුද්ගලයෙක් කොහොමද මේක සිද්ධ කරන්නේ? අපිට පියවර වශයෙන් පැහැදිලි කරලා දෙනවා නම් මම හිතනවා ඒක ඉතාම උචිතයි කියලා. සාම්ප්‍රදායික මානව සම්පත් කළමනාකරණ කාර්යයන් 16ක් 17ක් අපි තියෙනවා. මහා පරිමාණ ව්‍යාපාරවල බොහොම විධිමත්ව ඒ පරිචයන් දකිනවා. බොහොමයක් ඒ වගේ. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල බොහෝ විට අයිතිකරු හෝ පවුලේ සමාජිකයෙකු හෝ එහෙම නැත්නම් වෙනත් කවුරු හරි මානව සම්පත් කළමනාකරු නෙමෙයි මේවා කරන්නේ. කෙසේ වෙතත් ආරම්භක ස්ථානය මේකේ ගේට්ටුව තමයි නිවැරදි සේවකයන් නිවැරදිම රාජකාරිය නිවැරදිම කාර්ය සඳහා නිවැරදිම පිරිවැය යටතේ නිවැරදිම වේලාවට බඳවා ගත යුතු වෙනවා. Right person to do the right job at the right time under the right cost. ඔක්කොම right. හරිම කෙනා හරිම වේලාවට හරිම කටයුත්ත සඳහා නිවැරදිම පිරිවැය යටතේ බඳවා ගැනීම සිදු කළ යුතු වෙනවා. එතකොට සුළු ව්‍යාපාරිකයෙක් නම් එක්කෝ ඒ අය තමන්ගේ හිතවතුන් වෙන්න පුළුවන්. පවුලේ අය වෙන්න පුළුවන්, දූ දරුවෝ වෙන්න පුළුවන්, එහෙම නැතිනම් අසල්වාසීන් ගම්වැසියන් වෙන්න පුළුවන්. ඒ හිතවත්කම කෙසේ වෙතත් ඒ අය ව්‍යාපාරයේ රාජකාරියට හරිම කෙනාද කියන එක පළමුව විනිශ්චය කරගත යුතු වෙනවා. ඔව් මම මෙතනදී ඔබතුමාට බාධාවක් කරනවා. දැන් මේ බොහෝ දෙනාට ව්‍යාපාර ආයතනවල හෝ ඒවා ආයතනවල තිබෙන ගැටලුවක් තමයි මේ සුදුසාට සුදුසු තැන නොලැබීම. ඔව්
එක මං හිතන්නේ ඔබතුමා සඳහන් කරන පරිදි මේ මානව සම්පත් කළමනාකරණය නිසි පරිදිින් සිද්ධ වෙනවා නම් දක්ෂයාට නිසි තැන ලැබෙන්න්නට ඕනේ ලැබිය යුතුයි. එහම නැත්තන් අර ඒ පිළබඳ කලකිරෙන පුද්ගලනේ ආයතනය අතහැරල දාලා යාමක් සිද්ධ වෙනවා. මෙතනදී දැන් අපේ ඥාති සම්බන්ධතාවලට හිතවත්කම්වලට මෙවැනි දේවල්ට අපි මූලිකත්වය දිය යුතුද නැතනම් දක්ෂයාගේ දක්ෂතාවයට පමණක් අපි මූලිකත්වය දෙනට අවශ්‍යද? හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන් අපි වගේ රටක සංස්කෘතියක් තියෙන නේද? කොහොම වුණත් හිතවත්කම් නෑදෑකම් කියන ඒවා ව්‍යාපාරයේ ගේට්ටුවෙන් එළිය තියෙන දේවල්. ඒවා සමාජයේ තියෙන දේවල්, සංස්කෘතියේ තියෙන දේවල්, ගෙදර තියෙන දේවල්. ඒවා ඇඳගත්තොත් ආයතන පරිපාලනයේදී බොහොමයක් ගැටලු ඇති වෙනවා. හිතවතා වුවත් අහිතවතා වුවත් right person to do the right job. නිවැරදිම කෙනා නිවැරදිම රාජකාරිය සඳහා බඳවාගෙන තියෙනවා නම් නිවැරදිම වෙලාවට. ඒ කියන්නේ අද ගන්න ඕන තීරණේ අනිද්දා ගන්න එක නෙමෙයි. ඒක අදම ගන්නට ඕන. දැන් උදාහරණයක්, මම විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්. එතකොට මම හරියන්නේ මොකටද? උගන්වන්න. සේවකයන් පුහුණු කරන්න. එහෙම නැතුව මට දැන් මගේ විෂය මානව සම්පත් කළමනාකරණේ. භෞතික විද්‍යාව පැත්තෙන් එන කාරණාවකට මාව යොමු කෙරෙව්වොත් wrong person for a wrong task. වැරදි කෙනෙක් වැරදි කාර්යයකට අනියුක්ත කරලා තියෙනවා. ඒ පුද්ගලයා සහ කාර්යය අතර ගැළපීම පවත්වා ගන්න එක හරි වැදගත් ඕනම ආයතනයක. බොහෝ සුළු ව්‍යාපාරවල අපි දැකලා තියෙනවා කැෂියර් එකේ මුදල් අය කැමි විදිහට ඉන්න කෙනා සමහර වෙලාවට හිතවත්කමට දාලා තියෙන්නේ. නමුත් ඔහුට දැනුම නැහැ අඩුතරම මුදල් පොතවත් ගෙනියන්න, බැංකු කටයුතු ටික සරලව කරගන්නට. ඒ නිසා හිතවත්කම කෙසේ වෙතත් සුදුස්සා විය යුතුයි ඒකට. එතන සුදුස්සා කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ භාවය, වයස හෝ මොකක් හරි ප්‍රජාවිද්‍යාත්මක කාරණයක් නිසා තියෙන සුදුසුකම නෙමෙයි. හැකියාවන්ගෙන්, දක්ෂතාවන්ගෙන්, විශේෂයෙන් වැඩ ආකල්පවලින් තියෙන සුදුසුකම. ජපානයේ ටොයෝටා හොන්ඩා සමාගම්වල මානව සම්පත් කළමනාකරණ පරිචයන් ගත්තොත් ඒව හරි හොඳයි, විශිෂ්ටයි. අපට ආදර්ශයට ගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. හොන්ඩා සමාගමේ සොයිචිරෝ හොන්ඩා අධිපති, එයාගේ අධ්‍යක්ෂක මණ්ඩලයට සහ කළමනාකරුවන්ට කියන දෙයක් තමයි, ඔබ සැම විටම බඳවා ගැනීම සිදු කරද්දී ඔබට වඩා දක්ෂ අය බඳවා ගත යුතුයි ආයතනයට. ඒ වගේම ඒ අයට කියන්නට ඕන, ඔබ හම්බ වෙන්න එනකොට ගැටලුව නෙමේ අරගෙන එන්නට ඕන, ඒ ගැටලුවට විසඳුම අරගෙන එන්නට ඕන කියන එක. ඒ අනුව හොන්ඩා සමාගමේ එක පරිචයක් තමයි, මම නම් ඉන්නේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ, හැම විටම මම බලන්නේ මටත් වඩා දක්ෂයන් මෙතන ඉන්නවද. ඒ වගේම එයා අපි ගන්න යන රාජකාරියට ගැළපෙනවද. සමහර වෙලාවට ඕව ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන්, අන්ඩර් ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන්. කියන්නේ සුදුසුකම් වැඩි, නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට දක්ෂතා සහ අවශ්‍ය සුදුසුකම් නැහැ. එසේ නොවි ඒක තමයි right person to do the right job. ගැළපෙනම කෙනා ගැළපෙනම රැකියාව රාජකාරිය සඳහා බඳව ගන්නට ඕන. ඒ වගේම නිර්මාණය කරගත යුත්තේ ගැටලුකාරී පරිසරයක් නෙමෙයි, විසඳුම් උත්පාදනය වෙන පරිසරයක්. දැන් මේ මිනිසු කළමනාකරණය කරද්දි එහෙමනේ, ඔබ අහලා ඇතිනේ මිනිසුන් කොතැනද ගැටලු එතැනයි. මිනිසු ඉන්න තැනක කොහොමත් ගැටලු තියෙනවා. ඒත් ගැටලුවක කොටස්කාරයෙක් වෙන සේවකයෙක් නෙමෙයි අපට අවශ්‍ය ආයතනය සාර්ථක කරගන්න. විසඳුමක කොටස්කාරයෙක් වෙන සේවකයෙක්. අපිට හරි ලේසි ගැටලුවක කොටස්කාරයෙක් වෙන්න. ඉක්මනින් ගැටලුවකට ඇතුල් වෙන්න පුළුවන්. විසඳුමක් උත්පාදනය කරන්න අපහසුයි. ඉතින් සොයිචිරෝ හොන්ඩාගේ පරිචය තමයි, ඔබ එනවා නම් මගේ ඔෆිස් එකට අරන් එන්න ඕන ගැටලුව නෙමෙයි, ඒ ගැටලුවට විසඳුමයි ඔබ අරගෙන එන්නට ඕන කියන එක. එතනින් අදහස් වෙන්නේ කියන්නේ දැන් අපි දකිනවා යම්කිසි ගැටලුකාරී අවස්ථාවලදී ඒ ගැටලුව මතු කරන තැනැත්තා එතකොට ඉවත් කරන්න කියන අදහසද එතනින් අදහස් වෙන්නේ? නෑ නෑ නෑ, එතන මේ සේවක ගැටලුවක් නෙමෙයි. ආයතන කළමනාකරණය සම්බන්ධ ඕනම ගැටලුවකදී සේවකයන්ට තියෙන්න ඕන හැකියාව තමයි ඒකට විසඳුම් උත්පාදනය කරමින් ආයතනයට සහය දීම කියන එක. ගැටලු ඇති කරන පුද්ගලයන් ඉවත් කිරීම කියන එක විනය අනුකූල ක්‍රියාමාර්ග, විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ කතන්දරයක්. එතනදී ඒ මානව සම්පත් කළමනාකරණයක් වශයෙන් අපිට හඳුනා ගන්න බැරිද? ඒක එක්තරා කාර්යයක්. ආයතනයේ විනය විරෝධී කටයුත්තක් සිදු කරපු සේවකයෝ ඉන්නවා නම් ඒ අයගේ විනය විරෝධී කටයුත්ත කුමක්දැයි පැහැදිලිව හඳුනාගෙන ඒ අයට සාධාරණ ක්‍රමවේදයකින්, විශේෂයෙන් රාජ්‍ය ආයතනවල නම් ආයතන සංග්‍රහය කියලා තියෙනවා මොකක්ද ක්‍රමවේදය. ඊළඟට සේවකයන් ඉවත් කිරීම සඳහා පුද්ගලික හෝ වෙනත් අරද රාජ්‍ය ආයතනයක නම් ඒකට අදාළ කාර්මික නීති තියෙනවා. ඒ නීතිවල ආකාරයෙන් අභ්‍යන්තර විනය පරීක්ෂණ පවත්වලා ඒ විනය පරීක්ෂණ වාර්තා සහ සනාථ වන කරුණු අනුව
අවශ්‍ය දඬුවම තීරණය කරන්නට පුළුවන්. නමුත් සුළු ව්‍යාපාරික හෝ මධ්‍ය ව්‍යාපාරික මේ විදිහට ලොකු අභ්‍යන්තර විනය පරීක්ෂණ ගිහිල්ලා වටකිහිපයක් විමසීම් කරලා සාක්ෂි සාධක එහෙම දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඒ කළමනාකරණය කරන ව්‍යාපාරිකයාට හෝ කළමනාකරුට පුළුවන් වෙන්නට ඕන ඉතාම සූක්ෂම විදිහට ඒ සේවකයන් වැරදි වලින් මුදව ගන්න. දැන් ඔබ ඇසු නිසා මම මේ කියන්නේ ඇත්තටම සාර්ථක ව්‍යාපාර කරන්නේ සේවකයන් අතින් විෂමාචාරයක් වුණාට පස්සේ ඒක නිවැරදි කරන්න දඬුවම් දෙන එක නෙමෙයි, ඊට කලින් සේවකයන් අතින් එවැනි විෂමාචාරයක් සිදු නොවන තැනට කල් තියා වැඩ සලස්වා ගැනීම. ඒ කියන්නේ වරදක් වෙලා දඬුවම් දෙන එකට වඩා වරදක් නොවන තැනට ආයතනයේ සංස්කෘතිය සහ වැඩ පරිසරය ඇතුළු සියල්ල සකස් කර ගැනීම. ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම් එයයි කළ යුත්තේ. කළ යුත්තේ. දැන් අපි දකිනවා බොහෝ වෙලාවට දැන් ව්‍යාපාර ආයතනවල සේවකයන් කිසි ගැටලුවක් ඇති කරනවා. ඊට පස්සේ ඒ සේවකයන් ඉවත් කිරීම සිද්ධ කරනවා ඒ ආයතනේ. එතකොට සමහර වෙලාවට ඔවුන් යම් යම් කාරණා සඳහා දක්ෂ පුද්ගලයන් වන්නටත් පුළුවන්. එතකොට ව්‍යාපාරයේ බිඳවැටීමක් සිද්ධ වෙනවා. එතකොට මෙවැනි සේවක ගැටලුවලදී ව්‍යාපාරයේ හිමිකරුවා ඒ සේවකයන් ඉවත් කිරීම පමණමද ඒ ගැටලුවට විසඳුම වශයෙන් සිද්ධ කළ යුතු වන්නේ? හොඳ ප්‍රශ්නයක්. නෑ, ගැටලුව ඇති කරපු කෙනා ඇත්තටම ගැටලුව ඇති කරපු කෙනා නම් හෝ වරද සිදු කළ කෙනා නම් ඉවත් කිරීම දඬුවමක් විය හැකි. කළමනාකරණයේ තියෙනවා කෙටි කාලීන විසඳුම් සහ දිගු කාලීන විසඳුම් කියලා දෙකක්. දැන් ඔය කෙටි කාලීන විසඳුම හෙට තව කෙනෙක් වරදක් කරන්න පුළුවන්. එතකොට හෙට යාවත් අයින් කරනවද? අනිද්දා තව කෙනෙක් එම වරදම කෙරුවොත් අපි යාවත් අයින් කරනවද? ලබන සතියේ තව දෙන්නෙක් ඒ වරද කෙරුවොත් ඒ දෙන්නව අයින් කරනවද? එහෙනම් වරද තියෙන්නේ මේ ක්‍රමවේදයේ මොකක් හරි තැනක. එනිසා පුද්ගලයා කවුරු වුණත් සාර්ථක කළමනාකරුවෙක් සොයන්නේ වරද කොතැනද කියාය. වැරදි කරු කවුද කියන එකට වඩා වැදගත් වන්නේ වරද කොතැනද කියන එකයි. ඒ තැන නිවැරදි කෙරුවොත් නැවතත් එවැනි වරදක් සිදු කළ සේවකයෙකු බිහිවන්නේ නැත. පළවෙනි අවස්ථාවේ සේවකයා ඉවත් කෙරුවා කෙටි කාලීන විසඳුමක්. ඒකෙන් තව කෙනෙක් ඒ වරද කරන එක නවත්වන්න, ඒ වරද නැවත නැවත සිදුවීම නවත්වන්න පුළුවන් වෙයි. හැබැයි දීර්ඝ කාලීන විසඳුම අවශ්‍යයි. සිස්ටම් එක, පරිචය, අපේ ප්‍රැක්ටිස් එක නිවැරදි කළ යුතුයි. නැත්නම් හෙට තව කෙනෙක්ගේ අතින් ඒ වරද සිද්ධ වෙනවා. දැන් සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අර පළවෙනි එක කරනවා, වරද කරපු කෙනාට දඬුවම දෙනවා. හෙට තව කෙනෙක් කරනවා. ඒතර දන්නේම නැහැ දක්ෂ සේවකයෝ ආයතනය හැර ගිහිල්ලා. ඒ යන ගමම්ම පාරිභෝගික පදනම කඩාගෙන යන්න පුළුවන්. සමහර ව්‍යාපාරිකයෝ අපි එක කතා කරලා තියෙනවා, එක සේවකයෙක් ගියාම පාරිභෝගික පදනමෙන් 20% බිඳ වැටුණා, විශේෂයෙන් සේවා සපේන ආයතනවල. එතකොට පාරිභෝගිකයෝ ඒ ව්‍යාපාරයට ඇවිත් තියෙන්නේ ඇයි? මේ සේවකයා නිසා. එයාට ලොකු බලයක් ගොඩ නැගිලා තියෙනවා මේ සපේන සේවාව ඇතුලේ. ඒ සේවකයා එතනින් ඉවත් වෙලා ළඟ පහත තියෙන වෙනත් තරඟකාරී ව්‍යාපාරයකට ගිහිපු ගමන් මෙතනට ආපු පාරිභෝගිකයෝ ටික දැන් අතන. ඔය ගොඩක් ගම්වල දැකලා තියෙනවා අපි. ගරාජ් එකක් පටන් ගන්නවා, එහෙම නැත්නම් සැලෝන් එකක් පටන් ගන්නවා නේද, රෙදි කඩයක් පටන් ගන්නවා, ගෝලයෝ ටිකක් දාගෙන මුදලාලි වැඩ කරනවා. ටික දවසක් ගියාම ගෝලයෝ ප්‍රැක්ටිස් වෙනවා, පුරුදු වෙනවා ඒ බිස්නස් එක කරන්න. ගෝලයෝ ටික එතනින් අයින් වෙලා ගිහිලා තව එකක් දාගන්නවා. දැන් පාරිභෝගිකයෝ දෙපැත්තටම නැති වෙනවා. එහෙම නැත්තම් මේගොල්ලෝ අතන්ට යනවා, නැත්තම් දෙකට බෙදෙනවා. සමහර ව්‍යාපාර දෙකම බංකොලොත් වෙනවා. නමුත් ඊට වඩා ඥානාන්විතව හිතුවා නම් මේ දෙගොල්ලම එකතු වෙලා මේක තව සංවර්ධනය කරලා පරිමාණය විශාල කරලා තව ශාකා පිහිටුවලා සංවර්ධනය කරගන්න විදිහ හරි වැදගත්. ඒකට හේතුව අතනයි. අපි ක්‍රමවේදය තමයි නිවැරදි කළ යුතු වන්නේ. මෙතනදී තවත් ගැටලුවක් එනවා. දැන් අර ගුරුවරයා දකිනවා නම් ගුරුවරයාට වඩා ගෝලයා දක්ෂ වේගෙන එනවා කියලා සමහර වෙලාවට ඒ ආයතන හිමිකරුවන ඒ පුද්ගලයා හිතනවා මේ ගෝලයා තමන්ට දවසක අභියෝගයක් වෙයි කියලා. ඒ වගේ අවස්ථාවල දැන් ඔය ඔබතුමාම ගෙනාපු උදාහරණ ද අපි හිතමු ගමක වෙල්ඩින් කරන ආයතනයක්, ව්‍යාපාර ආයතනයක් තියෙනවා නම් ඒ වෙල්ඩින් ඒ ආයතනයේ හිමිකරුවා දකිනවා නම් ඔහුට වඩා හොඳ පාරිභෝගිකයන් ප්‍රමාණයක් ගෝලයාට තියෙනවා, නැත්නම් දක්ෂතාවයක් තිබෙනවා ගෝලයාට. සමහරට උත්සාහ ගන්නවා ඒ ගෝලයා ඉවත් කරන්න. මේ ඇත්තටම ව්‍යාපාරයක හිමිකරුවා ව්‍යාපාරයේ සිටින සේවකයින් තමන්ට වඩා දක්ෂයි කියලා දැනගත්තොත් ඔවුන් ඉවත් කිරීමද කරන්නට අවශ්‍ය, නැත්නම් ඔහුට ඇත්තටම බිය වෙන්න ඕනේද ඔහු දවසක මාව ඉක්මවල යයි කියලා සේවකයෝ? ඔව්, හොඳම ප්‍රශ්නයක්. ගුරුවරයෙකුගෙන් මහපු ප්‍රශ්නයක්. සංස්කෘත කියමනක් තියෙනවා, ගුරුවරයා නිසා ගෝලයා බබලයි, ගෝලයා නිසා ගුරුවරයා බබලයි. මුදලාලි නිසා ගෝලයා බබලනවා, යම් දවසක ගෝලයා නිසා මුදලාලි බබලනවා. එයා හරියට ශාස්ත්‍රයේ ශිල්පයේ ලබා දීලා තියෙනවා නම් එතකොට එයා ගුරුවරයෙක් වෙනවා මේ ගෝලයට. බිය විය යුතු නැහැ, ඒක සතුටු විය යුතු තැනක්. ඔබ කියන දේ හරි, මමත් ප්‍රායෝගිකව දැකලා තියෙනවා. අපේ ගම්වල නගරවලත් ඔය දේවල් දැකලා තියෙනවා.
ගෝලයා ගොඩක් දක්ෂයි නම් මුදලාලි බය වුණොත් එහෙම අයිතිකාරයා බය වුණොත් ව්‍යාපාරයේ මේ මේ සේවකයෝ දෙතුන් දෙනා මට තර්ජනයක් වෙයි ඒගොල්ලෝ මට මාව ඉක්මවව යයි කියලා ඒක සතුටට හේතුවක් ඒ නිසායි අර මම කලින්ම කිව්වේ අපි මේ කලමනාකරණය කරන්නේ මිනිස් හදවත් සමුදායක් විසක යන්ත්‍ර සූත්‍ර නෙමෙයි අර ඔන් වෙන්න කිව්වහම ඔන් වෙන ෂට් ඩවුන් වෙන්න කිව්වහම ෂට් ඩවුන් වෙන යන්ත්‍ර නෙමෙයි මේවා ඒ නිසා මිනිස්සුන්ගේ මොළය මිලදී ගැනීමට වඩා හදවත දිනා ගැනීම හරි වැදගත් ආයතනය සේවකයන්ගේ හදවත දිනාගෙන නොමැත්තේ නම් ඒ ගැටුම ඇතිවී මේ අය වෙන් වෙන්නට පුළුවන් මම ඔබට කතාවක් කියන්නම් ඉතාම කෙටියෙන් එක්තරා ආයතනයක මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක සේවකයෝ 80ක් ඊටත් අඩුයි 80ක් කියවහම මධ්‍ය පරිමාණ ගණයට වැටෙනවා ව්‍යාපාරයක එක මාසයක පඩි ගෙවා ගන්න බැරි වුණා ඒගොල්ලන්ගේ ලොකු ඕඩර් එකක් ප්‍රතික්ෂේප වෙලා පඩි ගෙවන්න බැහැ ආයතනයේ හිමිකරු එයා තමයි එතකොට චයාමන් සභාපති ඇවිල්ලා සේවකයන්ගේ රැස්වීමක් ගත්තා අරගෙන සේවකයන්ට කියනවා මට සමා වෙන්න ඕගොල්ලෝ තමයි දක්ෂයෝ ඕගොල්ලෝ තමයි නිෂ්පාදනය කරන්නේ මම වයසයි ඕගොල්ලෝ නිසයි මේ ව්‍යාපාරය දුවන්නේ හැබැයි මෙන්න මෙහෙම ගැටලුවක් වුණා පෙරේදා අද පඩි ගෙවන්න වෙන්නේ නැහැ මට සමා වෙන්න දවස් 10ක් පඩි නැතුව වැඩ කරන්න මම පොරොන්දු වෙනවා දවස් 10ක් ඇතුළත පඩිය ගෙවනවා අර හිඟ මුදල් ඇරියස් එකත් එක්ක එම් කිව්වහම කලමනාකරුව දෙන්නෙක් ඉන්නවා ඒ ව්‍යාපාරේ දෙන්න හිතවලු හෙට ඉඳලා සේවකයෝ අස් වෙන්න පටන් ගනි වැඩට එන එකක් නැහැ එහෙම නැත්නම් ආයතනයට බනි දුක් ගැනිවිලි ඇවිල්ලා ඉදිරිපත් කරයි එහෙම ස්ත්‍යාමන් කියලා වාඩි වෙනකොටම සේවකයෙක් නැගිට්ටලු නැගිටලා කිව්වලු සර් මෙච්චර කාලයක් සර් අපිට සැලකුවා මේ ව්‍යාපාරේ අපට සැලකුවා අපේ දරුමල්ලෝ කෑවේ බිව්වේ ඉගෙන ගත්තේ ලෙඩට දුකට බෙහෙත් ගත්තේ මේ ආයතනෙන් ගත්ත පඩියෙන් හම්බ කරපු සල්ලි වලින් ඉතින් අපිව බලාගත්ත ආයතනය බලාගන්න දැන් අපට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. අපි හැර මේ ආයතනයේ අපහසුතාවයට පත් වුණාම බලාගන්න කෙනෙක් නැහැ. අපි අමාරුව වැටුණාම අපේ මරණයට, මගුලට, දානෙට, පෙරිතට හැම එකටම ආයතනය තමයි උදව් කරුවේ. දැන් ආයතනයේ අමාරුව වැටුණාම උදව් කරන්නේ පාරිභෝගිකයෝ නෙමෙයි. මේ සේවකයෝ අපිට දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. අපි දවස් 10ක් වැඩ කරනවා පඩි නැතුව කියලා. ඔබට මොකද හිතෙන්නේ? ආයතනයේ සේවකයන්ට සලකපු විදිහට අන්න රිටර්න් එක ප්‍රතිචාරය සේවකයන්ගෙන් හම්බුණා. ඒ නිසා සේවක මොළය මිලදී ගැනීම නොව කළ යුතු වන්නේ සේවකයන්ගේ හදවත දිනා ගැනීමයි. එවැනි ව්‍යාපාර වැටෙන්නේ නැහැ. ඉතාම අපූර්ව අදහසක් අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් ඉදිරිපත් කරේ. මානව සම්පත් කළමනාකරණයේදී ඔබ ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් ඔබ සිදු කළ යුත්තේ ඔබේ ව්‍යාපාරයට සහයෝගය දක්වන පුද්ගලයින්ගේ හදවත දිනා ගැනීම අවශ්‍යම වෙනවා. එය සිදු කිරීමෙන් පමණයි ඔබට සාර්ථක මානව සම්පත් කළමනාකරණයක් සිද්ධ කරන්නට හැකියාව ලැබෙන්නේ. ඒ ක්‍රියාවලිය තව දුරටත් අපිට කතාව බහ කරන්නට කාරණා තිබෙන ඉතාම ආකර්ශනීය කතා බහක් මේක. ඔබට ව්‍යාපාරිකයෙක් නොවුනත් ඔබ යම්කිසි ආයතනයක සේවකයෙක් නම් නැත්නම් ඔබ යම්කිසි ආයතනයක යම්කිසි කළමනාකාරීත්වයක් දරන පුද්ගලයෙක් නම් මේ ඕනෑම සමාජයේ විවිධ චරිත නිරූපණය කරන ඕනෑම පුද්ගලයෙක්ට මේ මානව සම්පත නිසි පරිදි කළමනාකරණය කරගෙන තමන්ගේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කොහොමද කියන ආකල්පය මේ වැඩසටහන නැරඹීමෙන් ඔබට ලබා ගන්නට පුළුවන්. ඉතින් නම් ආරාධනා කරනවා මහජන වේදිකාවත් සමග රැඳී සිටින්නට. අපි මද විරාමයකට ගිහිල්ලා නැවතත් මහජන වේදිකාව හා සම්බන්ධ වෙමු. මහජන වේදිකාවෙන් අද අපි කතා බහ කරන්නේ ආයතනයක සාර්ථකත්වයේ සඳහා මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම මොකක්ද කියන කාරණය පිළිබඳවයි. අද මේ පිළිබඳව කතා බහ කරන්නට මහජන වේදිකාව මැදිරියට පැමිණ සිටිනවා මේ ශ්‍රේෂ්ත්‍රී ප්‍රවීණයෙක්, විශේෂඥයෙක්. ඒ තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන තරිඳු ධනංජය වීරසිංහ මහත්මයා. අපි කතා බහ කර කර සිටියා මේ මානව සම්පත් කළමනාකරණයේ මූලික ප්‍රවේශයන් මොන විදිහද කියලා. ඔබතුමා කාරණා කීපයක් පැහැදිලි කරා කොහොමද මේ මානව සම්පත කළමනාකරණය කරන්නට අවශ්‍ය කියලා. තවත් මේ පියවර තියෙනවාද අපි කතා බහ කළ යුතු? ඔව්, විද්‍යා දැන් අද ලොකු ප්‍රශ්නයක්නේ. හැම පැත්තෙම දක්ෂ සේවකයෝ, ගැළපෙන සේවකයෝ බඳවා ගන්න එක ලේසි ටිකක්. අමාරු දේ තමයි AI රඳව ගන්න එක. විශේෂයෙන් මේ තොරතුරු තාක්ෂණයේ දියුණුව ඊළඟට අද අපිට අන්තර්ජාලය හරහා අඩු පිරිවැයට හෝ පිරිවැය නැතුව තොරතුරු ගන්න පුළුවන්. ඒ නිසා වර්තමාන පරම්පරාවේ තියෙනවා මේ තරුණ සේවකයන් අතරේ බොහොම දකින අපි පරිචයක්. ඒකට කියනවා මේ ජොබ් හූපින්ග්. එක රස්සාවකින් තව රස්සාවකට ඉතාම කෙටි කාලයකදී ඒගොල්ලෝ පනිනවා. පනිනවා කියන වචනේත් හරි, මාරු වෙනවා.
අවුරුදු පහක් ඉන්න ඕන ලංකාවේ කාර්මික නීතිය හැටියට මේ පාරිතෝෂිකයට සුදුසුකම් ලබන්න එක සේවා යෝජකයෙක් යටතේ සේවය කළ යුතුයි. නමුත් අවුරුදු පහකට අඩු කාලයකදී ඒගොල්ලෝ රැකියාව මාරු කරනවා අර සේවා නියුක්ත බූදලය පාරිතෝෂිකය ගැන පවා නොසිතා. මේ මෙහෙම සේවකයන් ආයතනයක ඉන්නකොට ඒ අයව කළමනාකරණය කරගන්න ආයතනවලට ටිකක් අපහසුයි. අර සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනදා අපි අනුගමනය කරපු අවාගේ දේවල් වලින් ඒ අය කළමනාකරණය කරගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි කිව්වේ ඒ අයව හඳුනා ගැනීම හරි වැදගත්, ඒ සඳහා හදවත දිනා ගන්නයි කියන එක. ඉස්සර අපි සේවකයෝ හඳුනා ගැනීම ගැන කතා කරුවේ නැහැ. සේවකයාගේ අභ්‍යන්තරයේම හඳුනාගත යුතු වෙනවා. ඒ හැම සේවකෙක් පිටිපස්සෙම කතාවක් තියෙනවා. ඒ කතාව දන්නේ නැතුව එයා ඇයි ගියේ, ඇයි වැඩට ආවේ නැත්තේ, ඇයි කාර්ය සාධනය අඩු වෙලා තියෙන්නේ, ඇයි ආයතනයේ අනෙක් සේවකයෙක් ගැටුම් ඇති කරගන්නේ, එහෙම නැත්නම් ඇයි පාරිභෝගිකයන්ට අපහසු වෙන විදිහට කටයුතු කරන්න කියන එක විනිශ්චය කරගන්න අපහසුයි. ඒ නිසා මගේ යෝජනාව අපි මේ දන්න පරිචයන් සියල්ල සමග මානව සම්පත කළමනාකරණය කිරීමේ වගකීම ව්‍යාපාරයේ පැවරිලා තියෙන කෙනා, එයා මානව සම්පත් කළමනාකරු හෝ කවුරු හරි මොන තනතුරු නාමයෙන් හැඳින්වුවත් බොහොම රිලැක්ස් කෙනෙක් වෙන්න ඕන. වැඩ දහහක් ඔළුවේ පුරවගෙන යකාගේ කම්මල වගේ ඔළුව තියෙන කෙනෙකුට මේක කරන්න බෑ. අනිත් පැත්තෙන් අනිකාගේ හදවත සහ යාගේ කතාව ඉතා ඉක්මනින් අඳුනා ගන්න බැරි කෙනෙකුටත් මේ වැඩේ කරන්නට බෑ. කලබලෙන් කටයුතු කරන කෙනෙකුට මම මෙතනදී බාධාවක් කරනවා. ඔබතුමාට දැන් දකින්න බොහෝ දෙනා මෙසේවකයන් නගන මැසවිල්ලක් තමයි අපිට නිවාඩුවක් ගන්න බෑ. ඊළඟට අසනීපයකට නිවාඩුවක් ගන්න අමාරුයි. ඊළඟට අපේ ප්‍රශ්න ගැටළු ආයතනයේ තේරුම් ගන්නේ නැහැ. ඉතින් මේවැනි චෝදනා තිබෙනවා බොහෝ වෙලාවට සේවකයන්. බොහෝ වෙලාවට සේවකයන් ආයතනයේ සතුටින් සේවය කරන්නේ අර තමන්ගේ තිබෙන අනිකුත් ගැටළු වලට විසඳුම් ආයතනින් ලැබෙන්නේ නැත්තම්. ඇත්ත වශයෙන්ම දැන් ආයතනයකින් මේ සේවකයන්ගේ පෞද්ගලික කාරණාවලට විසඳුම් ලබා දීම අවශ්‍යද? ඒ කියන්නේ බොහෝ දැන් අපි හිතමු නිවාඩු දෙනවා. එතකොට සමහර ආයතනයේ හිමිකරුව බය වෙනවා මේ පුද්ගලයා මේ බොරු කියලා නිවාඩු ගන්නවා. මේ සේවයේ මග ඇරීමක් සිද්ධ වෙනවා. මට පාඩු සිද්ධ වෙයි මේ වැඩින්. එතකොට මේක කොහොමද නිසි පරිදි කළමනාකරණය කරගන්නට අවශ්‍ය මේක? ඔබ අහපු ප්‍රශ්නේ තිබුණේ ආයතනයේ සේවකයාගේ පුද්ගලික ජීවිතයේ දේවල් වලට උදව් කරන්න කළමනාකරණය කරන්න ඕනද? ඒකට සීමාවක් තියෙනවා. සේවකයන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවෙන්නට ඒ අයගේ පුද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය, අධ්‍යාත්මික ජීවිතය, පවුල් ජීවිතය, දැන් ජීවිතයක් කියවම පැති පහක් තියෙනවනේ. රැකියා ජීවිතය එකක් විතරයි. පුද්ගලික ජීවිතය ප්‍රයිවට් ලයිෆ් තියෙනවා. අපිට ජොබ් ලයිෆ් එකක්, රැකියා ජීවිතයක් තියෙනවා. පවුල් ජීවිතයක්, ෆැමිලි ලයිෆ් එකක් තියෙනවා. සෝෂල් ලයිෆ් එකක්, සමාජීය ජීවිතයක් තියෙනවා. අධ්‍යාත්මික ජීවිතයක්, ස්පිරිචුවල් ලයිෆ් එකක් තියෙනවා. ඒතර ආයතනයට හැකිනම් රැකියා ජීවිතය හැර අනෙත් පැති හතරටත් සේවකයට දැනෙන මට්ටමෙන් අවශ්‍යතාව පරිදි උදව් කරන්න ඒක බොහොමයක් වැදගත් කාරණයක්. අර නිවාඩු ගැන උදාහරණයක් වගේ ඔබ සඳහන් කෙරුවා. සේවකයෝ නිවාඩු ඉල්ලුවහම ආයතනය හිතනවා නම් බොරුවක් කියනවද දන්නේ නැහැයි කියලා. එතන මොකක්ද පේන්නේ? ආයතනය හෝ ඒ කළමනාකරු සේවකයාව හරි හැටි අඳුනගෙන නැහැ. සේවකයාත් ආයතනය හරි හැටි අඳුනගෙන නැහැ. එතන නිවැරදි බැඳීමක් නැහැ. ඔකට විශේෂ නම් අපි කියන්නේ මානසික ගිවිසුම් කියලා. සයිකලොජිකල් කන්ට්‍රැක්ට් එකක් නිර්මාණය වෙලා නැහැ. නීතියෙන් බැඳිලා ඉන්නවා. රැකියාගේ විසුමකට සමහර විට අත්සන් කළා, පත්වීමේ ලිපියකුත් දීලා තියෙනවා. නමුත් මානසිකව බැඳිලා නැහැ. මානසිකව බැඳිලා ඉන්න වෙන ආයතනයක් එක්ක. එතකොට එවැනි කෙනෙකුගෙන් හොඳ ඵලදායිතාවයක් අරගන්නට බෑ. ඒ නිසා තමයි නැවත නැවත මම කියන සේවක හදවත දිනා ගැනීම තරම් වැදගත් කිසිවක් නැහැ සේවකයන් කළමනාකරණය කරන්න. ඒක තාක්ෂණික කටයුත්තක් නෙමෙයි. අපි කළමනාකරණය කරන්නේ මිනිස් ජීවිත සමුදායක් නේද? ඒක නිසා විශේෂයෙන් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වයේ තියෙන එතන. ඒතර ඒ අයගේ හදවත දිනා ගැනීම, ඒ අය රඳවා ගැනීමට හේතුවක් විශේෂයෙන් අර අවබෝධය. දැන් දැනුම කියන එක අපි කතා කරන්නේ නැහැ. නොලෙජ් කියන එක දැන් ගොඩක් පරණ කතාවක්. අවබෝධය අවශ්‍යයි. දැනුමත් එක්ක එන අවබෝධය, අවයානස් එක. ආයතනයේට සේවකයෝ ගැන අවබෝධය තිබිය යුතුයි. සේවකයන්ටත් ආයතනය ගැන ඒ අවබෝධය තිබිය යුතුයි. පොඩි කතාවක් කියන්නම් ඒකටත්. මොකද කතා හරි රසවත් මේකේ. ආයතනයක නිවාඩු ගන්න සේවකයෝ දෙන්නෙක් සූදානම් වෙලා හිටියා. ආයතනවල නම් නොකිය කියන්නේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්. එතකොට ඒ අය නිවාඩු අරගෙන කරන්න හිටියේ මොකක්ද? තව යාළුවෙකුට විවාහ යෝජනාවක් බලන්න යන්න. නමුත් දවස් 3කට විතර කලින් ආයතනයට හානියක් සිදු වුණා සුලි සුළඟකින්. මේ ඉතාම ළඟ පහත කතාවක්.
අයිතිකරුවන්ගෙන් නිවාඩු ඉල්ලන්න දැන් ඒ අයට හිතෙන්නේ නැහැ. අයිතිකරු නිවාඩු නොදුන්නා නෙමෙයි, ව්‍යාපාරයේ අයිතිකරුගෙන් මේ වැඩේට යන්න මේ දෙන්නට නිවාඩුවක් ඉල්ලන්න හිතෙන්නේ නැහැ. මොකද සුළු සුළඟෙන් ව්‍යාපාරයට හානි වුණා. දැන් මේ දවස්වල ඒක ගොඩ නගා ගන්න සියලු දෙනා මහන්සි වෙනවා. මේ බිස්නස් කරනවා නෙමෙයි කැඩිච්ච ව්‍යාපාරي ගොඩ නගා ගන්න මේ උත්සාහ කරන දවසේ ඒ අයට යන්න හිතුනේ නැහැ. ඒගොල්ලෝ අර වැඩේ ටිකක් කල් දාලා එදා වැඩට එනවා. දැන් මේක විශ්ලේෂණය කරුවොත් ඒ සේවකයෝ දෙන්න ගැන මොකද හිතෙන්නේ? ඒගොල්ලෝ ව්‍යාපාරයට මනසින් බැඳිලා නැද්ද? දැන් බැඳිලා ඉන්නවා. ඒ නිසා ව්‍යාපාරය සේවකයාට දෙවන නිවහනසේ දැනෙන්නට සැලැස්විය යුතුයි. අපිට නිවහනක් තියෙනවා, ගෙදරක් තියෙනවා. නමුත් වැඩිම කාලයක් ගත කරන්නේ මෙතන. සතියට දවස් 5ක්, පහ මාරක්, සමහර විට 6ක්, සමහර විට 7ම. ඒක නිසා නිවස හැරුණුකොට, ගෙදර ෆැමිලි එක තමන්ගේ පවුල හැරුණුකොට ආයතනයේ දෙවන නිවහනසේ දැනෙන්නට සැලැස්විය යුතු වෙනවා. එතන ඉන්න සේවකයෝ පවුල හැරුණුකොට මේ මගේ දෙවන පවුල, ඒ අය වගේ දැනෙන්නට සැලැස්විය යුතු වෙනවා. අන්න ඒක ගොඩනගා ගැනීම හරි අපහසුයි. එයමයි කළ යුතු වන්නේ. ඔබත් ව්‍යසායකයෙක් නම්, ව්‍යාපාරිකයෙක් නම්, ආයතනයක හිමිකරුවෙක් නම්, අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා ප්‍රකාශ කළපු පරිදි ඔබේ සේවකයාගේ හදවත දිනා ගැනීමේ ක්‍රියාවලියට ඔබ අනිවාර්යයෙන්ම අවතීර්ණ වේ යුතු වෙනවා. ඔබ එය සාර්ථකව සිදු කළොත් පමණයි සේවකයා ඔබ වෙත රැඳී සිටිමින් ඔහුගේ දක්ෂතාවය, ඔහුගේ කැපවීම, ඔහුගේ හැකියාව මත ඔබේ ආයතනයට ප්‍රතිලාභ උපදවා දීමට ඔහු කටයුතු කරන්නේ. මෙතනදී අපට එන ගැටලුවක්, අපේ රටේ විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලුවක් තමයි කථිකාචාර්යතුමනි. අපේ රටේ ආයෝජනය කරන බහුජාතික සමාගම් තිබෙනවා. ඔවුන් සතුව විශාල වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. මේ නිසාම ඔවුන් ඔවුන්ගේ ආයතනවල සේවකයන්ට ඉතාම හොඳින් සලකනවා. සමහර රට විශාල වැටුප්, ඒ වගේම වසර අවසානයේ පාරිතෝෂික ලබා දීම, ඒ වගේම විදේශ සංචාර ලබා දීම, ඔවුන්ට නොයෙක නිවාස ණය පහසුකම්, මෙවැනි නොයෙක පහසුකම් ලබා දෙනවා. නමුත් මේ සුළු සහ කුඩා පරිමාණයේ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ට එවැනි හැකියාවක් නැහැ. ඇතැම් විට සේවකයන්ට එවැනි දේවල් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඉතින් සමහරලාට සේවකයින් අර මහා පරිමාණයේ ව්‍යාපාරවලට ඇදිලා යනවා අර ලැබෙන පහසුකම් නිසා. එතකොට දැන් මේ වැඩසටහන් අරමන ව්‍යාපාරිකයින්, සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් හිතන්න පුළුවන් අපිට බෑ මේ පහසුකම් දෙන්න. එතකොට අපි කොහොමද මේ මානව සම්පත කළමනාකරණය කරන්නේ? කොහොමද අපි ආකර්ෂණය කරගන්නේ මේ තරඟකාරීත්වයත් එක්ක දක්ෂ සේවකයෝ අපි ගාව කොහොමද තියාගන්නේ? කොහොමද ඔවුන් මේ අභියෝගයට මුහුණ දෙන්නට අවශ්‍ය වෙන්නේ? ඔව්, බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට ඒකට තමයි තියෙන්නේ අපේ එක පරිචයක්. මානව සම්පත් කළමනාකරණේ ව්‍යාපාරයේ සමග සේවකයාටත් වර්ධනය වන්නට ඉඩ දෙනවා කියලා. බොහොමයක් තැන්වල වරදින්නේ ව්‍යාපාරය ඉස්සරහට යනවා, සේවකයා එතනමයි. සුළු ව්‍යාපාරිකයන්ට, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අර වගේ ලොකු පඩියක් දෙන්න බැරි වෙයි. ඒ තරම් පහසුකම්, බෝනස් නේද, සුභසාධන පහසුකම් ආදිය දෙන්න බැරි වෙයි. නමුත් එක දෙයක් දෙන්න පුළුවන්. ඒ ඔය මම කියපු කාරණාව, ව්‍යාපාරය සමග සේවකයාට ගොඩ නැගෙන්නට ඉඩ දෙන එක. බිස්නස් එක ඩිවලප් වෙනවා, ඒ ඩිවලප්මන්ට් එකට උදව් කරන සේවකයාත් ඩිවලප් වෙනවා. අන්න ඒ පරිචය සේවකයන්ගේ සිතට කාවද්දවමින් ඒත් එක්කම ගොඩනැගෙන විදිහට සේවක මණ්ඩලය සකස් කර ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න එක හොඳ උපරවැට්ටියක්. අපි එහෙම කිව්වේ මේ සුළු පරිමාණ ව්‍යාපාරික භාෂාවෙන් උපාය මාර්ගයක්, හොඳ ස්ට්‍රැටජි එකක්. ඒක මෙහෙමයි කරන්නේ. අපි හිතමු ව්‍යාපාරය නිෂ්පාදනය වැඩි කරගන්න ඕනයි කියලා. ඒකෙන් යම් ප්‍රතිශතයක අයිතිය සහ ඒ ආදායමෙන් යම් ප්‍රතිශතයක් පඩියට අමතරව සේවකයන්ට බෙදා හරින්න පුළුවන්. එහෙම නැතිනම් ව්‍යාපාර ආයතනය දියුණු වෙනකොට අනිකුත් සේවා සපයන්න මේ සේවකයන්ගේ පවුලේ උදවියම සම්බන්ධ කරගන්න පුළුවන්. මම දන්නේ හැම සෑහෙන ව්‍යාපාර මේ රටේ තියෙනවා. තාත්තා ආයතනයේ වැඩ කරනවා. ආයතනයට අවශ්‍යයි සබ් කොන්ට්‍රැක්ට්ස් දෙන්න. මේ අපි හිතමු මැෂින් 10ක් තියාගෙන මහනවා, පොඩි ව්‍යාපාරයක්. එතකොට අපේ තාත්තා, මම නිදසුණක් කියන්නේ, ඔන්න දැන් මහන්න යනවා. මේ ව්‍යාපාරයට උපකොන්ත්‍රාත් දෙන්න අවශ්‍ය වුණහම ඒ දෙන්නේ අර සේවකයන්ගේ පවුල් වලටමයි උපකොන්ත්‍රාත් දෙන්නේ. ව්‍යාපාරයෙන් එළියේ ඉඳගෙන ඒගොල්ලන්ට වැඩ කරන්න දෙනවා. හරිනේ, බොහෝ එළවලු සැල් තියෙනවා. ඒ වර්ගයේ එළවලු ගන්නේ ඒ සේවකයන්ගේ ෆාම් වලින්මයි. ඒගොල්ලන්ගේ ඉඩම් වල වගා කරනවා. ඒගොල්ලෝ මේ යස්සනු ගෙනල්ලා දැන් ඒගොල්ලෝ තමයි සැපයුම් කරුත්, ඒගොල්ලෝ තමයි සේවකයාත්, ඒගොල්ලෝ තමයි අවසානයේ විකුණලා තියෙන්නේ. මේක හරි ලස්සනයි. ඕක කරන්න බෑ මහා පරිමාණ ව්‍යාපාරයකට. සේවකයෝ 30-40,000ක් ඉන්න ශාකා 3-400ක් තියෙන තැනක ඕක සංකීර්ණ පරිචයක්. නමුත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක ඒක කරන්න පුළුවන්. ඒක එතනින් පටන් ගත්තොත්
අර මහා පරිමාණ මට්ටමට යනකොට තව ගොඩක් දේවල් විධිමත් කරණය කරගෙන යතිය හැකියි. දැන් මේ අසන්නන් හිතන්න පුළුවන් අපේ සාම්ප්‍රදායික මානව සම්පත් කළමනාකරණයේ තියෙනවා රැකියා නිර්මාණය විශ්ලේෂණය ආදී තාක්ෂණික කාරණා. නමුත් ඒ කිසිවක් අද මම කතා කරන්නේ නැහැ. මේ මහ පොළවට ගෙනල්ලා අතහැරියාම මිනිස්සු අතරට ගෙනල්ලා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතරට ගෙනල්ලා අතහැරියාම මෙහෙම තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. එතට ආයතනය සමග සේවකයටත් සංවර්ධනය වෙන්න ක්‍රමෝපායන් සකස් කළ යුතු වෙනවා. ආයතනයේ යම්කිසි ප්‍රතිලාභ ලබනවා නම් ඒ වගේ කොටසක් සේවකයාටත් භුක්ති විඳීමට ඉඩ හසර ලබා දීමේ යුතුකම වගකීම ඒ ආයතන හිමිකරුවන්ට ව්‍යාපාර හිමිකරුවන්ට තිබෙනවා. ඒ සිදු කළොත් තමයි සේවකයන් පවා සතුටින් තමන්ගේ සේවාව ලබා දීම සිද්ධ කරන්නේ. තවත් අපි කතා බහ කළ යුතු ශේෂ්ත්‍රයක් තිබෙනවා කතිකාචාර්යතුමනි. දැන් අපේ රටේ ව්‍යාපාරිකයින් සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින් ඒ වගේම ව්‍යාපාර කරන්නට විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ව්‍යාපාර කරන්නට බලාගෙන සිටින ඔවුන්ට අභියෝගයක් මේ ව්‍යාපාර ලෝකයේ ජය ගැනීම. මෙතනදී පාරිභෝගිකයින් සමග පවතින ගනුදෙනුව නිසි පරිදි පැවැත්වීම ඇත්ත වශයෙන්ම සිදු කළ යුතු වෙනවා. ඉතින් අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට තිබෙන එක්තර චෝදනාවක් පාරිභෝගිකයන්ට හොඳින් කතා බහ කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නේ නැහැ. ඔවුන්ට එකපාරක් නෙමෙයි දෙතුන් වතාවක් එන්න හිතන විදිහට තමන්ගේ ව්‍යාපාරික පරිසරය ඔවුන් සකසා ගන්නේ නැහැ. ඉතින් ඒ නිසාම අපි මේ පිළිබඳව කතා බහ කරන්නට අවශ්‍යයි. ව්‍යාපාරිකයෙක් කොහොමද තමන්ගේ මේ පාරිභෝගිකයෙක්ගෙන් මම හිතන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට අවශ්‍යම කාරණයක් ඔබතුමා ප්‍රකාශ කරා පාරිභෝගිකයා තමයි රජු කියලා කියමනකුත් තියෙනවා කියලා. එතකොට මේ කොහොමද මේ පාරිභෝගිකයෙක්ගෙන් රඳවා ගැනීම ඔවුන් සතුටු කිරීම සිදු කළ යුතු වෙන්නේ? ඒකට ගොඩක් දේවල් අවශ්‍යයි. විශේෂයෙන් ඒක අලවි කළමනාකරණයේ පැත්තට අදාළ වෙන බොහොම පුළුල් පැත්තක්. කෙසේ වෙතත් පාරිභෝගිකයන්ට සුහදශීලීව කතාබහ කරලා සලකලා ඒ අයගේ අවශ්‍ය තොරතුරු ටික සහ අවශ්‍යතාවයවත් සම්පූර්ණ කරන්න බැරි නම් සේවකයන්ට සහ ව්‍යාපාරි අයිතිකරුට පාරිභෝගිකයා නැවත නොයෙන්නත් පුළුවන් ඒ ආයතනයට. සමහර වෙලාවට මේ දහපාරක් අහන්නට ඕන එකම භාණ්ඩයේ මිල. එහෙම නැත්නම් මහා ගොඩක් වෙලා නැවතිලා ඉන්නට ඕන ගොඩක් රස්ති ආදු කරනවා. අපි වේටිං ටයිම් එක කියන්නේ රැඳී සිටීමේ කාලය වැඩි. එහෙම නැත්නම් නොසැලකිල්ලෙන් තමයි පාරිභෝගිකයාට ඒ දේ කරලා දෙන්නේ. මේ වගේ ව්‍යාපාර අසාර්ථක වෙනවා. ඒකට හේතුව තමයි කිසිම පාරිභෝගිකයෙක් සේවකයන්ගේ ගණන් බලන්න එන්නේ නැහැ. අයිතිකරුගේ ගණන් බලන්න එන්නේ නැහැ. අවශ්‍යතාවයක් ඉටු කරගන්නටයි පැමිණෙන්නේ. එතකොට ඒ අවශ්‍යතාවය හඳුනගෙන හෝ අහලා ඒකට අහන තොරතුරු ටික කියලා අවශ්‍ය දේ විකිණීම හෝ සේවය සැපයීම සුහදශීලීව කරන්නට බැරි නම් පාරිභෝගිකයන් එන්නේ නැහැ. ඉතින් ගොඩක් ආයතනවල අපි ඕක දැකලා තියෙනවා. මේ සේවකයන් ලොකු පීඩනයකින් ඉන්නවා. ඒගොල්ලන්ගේ රාජකාරියක ඒගොල්ලෝ පොරබදනවා. ඒගොල්ලන්ගේ දවසේ වැඩ කාලය පැය කිහිපය සමග පොරබදනවා. තමා ළඟට එන පාරිභෝගිකයාට සිනහ මුසු මුහුණින් සුහදශීලීව සංග්‍රහ කරන්න ඒ අයට පුරුදු කරලා නැහැ. ඒක නිසා ඒක හරි වැදගත්. පාරිභෝගිකයා කලකිරිලා අයින් වුණා යන්නේ කොතනටද? වෙනත් අරගකරුවෙකු ළඟට. එතකොට මේ ව්‍යාපාරයට ඒක හොඳට දැනෙනවා. මම පොත් විකුණන ව්‍යාපාරයක් කරනවා නම් මම පාරිභෝගිකයන්ට බොහොම අශීලාචාර විදිහට සලකන කෙනෙක් නම් ආවට ගණන් ගන්නේ නැත්නම් අවශ්‍ය දේ සොයලා දෙන්නේ නැත්නම් අහන තොරතුරු කියන්නේ නැත්නම් ඊළඟ දවසේ යන්නේ මාත් එක්ක තරඟ කරන වෙනත් ව්‍යාපාරයකට. සමහර විට ඒ වීදියේම තියෙන ඒ ගමේම තියෙන. ඒක නිසා පාරිභෝගිකයා එදා එතනින් නික්ම ගිහිලා නිකන් ඉන්නේ නැහැ. එයාගේ අවශ්‍යතාව වෙනුවෙන් තව තරඟකාරී තැනකට එයා යනවා. ඒ බව අප අවබෝධ කරගත යුතු වෙනවා. ඒ නිසා පාරිභෝගිකයන්ට වෙන මොනවා නැතත් මම මේ නිෂ්පාදිතය ගැන මිල ගැන ඒවා නෙමෙයි කිව්වේ. අඩුතරමේ මේ සුහදශීලී සැලකීමවත් අවශ්‍යයි කියන එක ඒක මහා පරිමාණ ව්‍යාපාරවලත් හරියට තියෙනවා. ඉතින් ඒ සඳහා සේවක මණ්ඩල සංවර්ධනය කළ යුතු වෙනවා. අපි කවුරුත් අර මිනිස්සුය කියන පදනමේ ඉඳගෙන මම ඒකටත් පොඩි කතාවක් කියන්නම්. එක ව්‍යාපාරයකට ඇවිල්ලා පාරිභෝගිකයෝ හරියට රස්තියාදු වෙන්න වෙනවා. එතන රස්තියාදු වෙන්න වෙන්නේ මේ වෛද්‍යවරයා එනකන්. දැන් ව්‍යාපාරයේ තේරෙනවනේ එතකොට පොඩි ඩිස්පෙන්සරියක්. ඉතින් ලෙඩ්ඩු හරි අමාරුවෙන් ඉන්නේ, සල්ලිත් ගෙවලා බෙහෙත් ගන්න. එතන වැඩ කරන අත්උදව්වට ඉන්න ළමයි දෙන්නත් හරි සැරපරුෂ විදිහට ලෙඩ්ඩුන්ට බනිනවා. රෝමේ ලෙඩ්ඩු ඇහුවත් ડોක්ටර් කීයට දෙන්න කියලා උදව් කරන්නේ නැහැ. ඉතින් ඉන්න එන වෙලාවක එයි කියලා සැර දානවා. දොස්තරත් ආවහම ගණන් ගන්නේ නැහැ, එන විදිහටම යනවා. හිනාවක්වත් මූනේ නැහැ. හෙම්බත් වෙලා එන්නේ වැඩත් එක්ක.
එක ලෙඩෙක් ඇතුළට ගිහිල්ලා ඩොක්ටර්ට කියනවලු අපි පැය දෙකහමාරක් බලන් හිටියා සර් එනකන්. එතකොට මෙයා කියනෝ දන්නේ නැද්ද තමුසේ මම ඩොක්ටර් කෙනෙක්. ඒක දැනගන්නෝ. එහෙම කිව්වහම මේ ලෙඩා ලෙඩ පැත්තකින් තියලා දොස්තරට කිව්වලු සර් ඔබතුමා දොස්තර වෙන්න පුළුවන්. නමුත් මෙතනදි මම තමයි දෙවියා වෙන්නේ. පාරිභෝගිකයා මම. අනිත් එක ඉතින් අපි සියලු දෙනාම මිනිස්සු මේ හැමෝගෙම ඇඳුම් ගලවලා ඔහොම නිරුවතින් ඇතැරියන ලෝකෙට දොස්තර කවුද ඉංජිනේරුව කවුද නේද නීතිඥයා කවුද කතිකාචාර්ය කවුද කියලා හොයන්න පුළුවන්ද? එහෙම හොයන්න බෑ. ඒ නිසා වෘත්තිය කියන්නේ తాවකාලික දෙයක්. හැම සේවකයෙක්ම අන්න ඒ මානසිකත්වයෙන් මිදිලා මේ මගේ ඉස්සරහා ඉන්නේ මිනිස්සෙක්ක කියන හැඟීමෙන් සලකන්න සේවක මණ්ඩල සංවර්ධනය කරන්නට ඕන. ඒ දැනුමවත් කුසලතාවත් නෙමෙයි වින්ද්‍යා, ඒ තමයි ආකල්ප. ඒ ආකල්පයේ නැති සේවකයෝ පාරිභෝගිකයන්ට සුහදශීලී සැලකීමක් ලබා දෙන්නේ නැහැ. ආකල්පමේ වෙනසක් සිදු කිරීම අවශ්‍ය වෙනවා. මොකද ඔබේ ව්‍යාපාරයේ ඔබේ ව්‍යවසාය රඳා පවතින්නේ ඔබ සේවකයන් සමග කරන ගනුදෙනුව වගේම ඔබ බාහිර සමාජයත් සමග විශේෂයෙන් පාරිභෝගිකයන් සමග කරන යහපත් ගනුදෙනුව මතයි. ඒ නිසාම ඔබ මෙවැනි කල්පනා ඔබේ සිතට තරයේ රඳවාගත යුතු වෙනවා. ඔබේ ඔබ ආකල්පමේ වශයෙන් වෙනස් විය යුතු වෙනවා. ඒ වගේම ඔබේ ආයතනයේ සිටින අනිකුත් පුද්ගලයන් ආකල්පමේ වශයෙන් වෙනස් වීම සඳහායි කාලය එළඹිලා තිබෙන්නේ. කතිකාචාර්යතුමනි, දැන් ආයතනයක ව්‍යාපාරයක ව්‍යවසාය සඳහා ඔහුනේ ඒ කටයුත්ත කරනකොට ඔවුන්ට සමාජයේ විවිධ ශේෂ්ත්‍රත් එක්ක ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. රජයත් සමග ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. බාහිර විවිධ පුද්ගලයන් සමග ගනුදෙනු කරන්නට වෙනවා. මේ ආයතනයක් නැත්නම් ව්‍යාපාරයක් මේ බාහිර පරිසරය සමග ගනුදෙනු කොහොමද සිද්ධ කරන්නට අවශ්‍ය වන්නේ? අත් අපි සරලව කතා බහ කරමු. ඔව්, බාහිර පරිසරය කිව්වහම බොහොම පුළුල් පැත්තක්. ඒක නෛතික පරිසරය වෙන්න පුළුවන්, නීති රෙගුලාසි අදාළ වෙනවා කාටත්, සුළු මධ්‍ය පරිමාණ සියලු දෙනාට. ඊළඟට දේශපාලනික පරිසරය වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරියෙන් ගන්න තීන්දු තීරණ ව්‍යාපාරවලට බලපානවා. ඔබ දන්නවා බදු ක්‍රමය, අයවැයෙන් පනවන දේවල් ආදිය, රාජ්‍ය ප්‍රතිපත්ති, ආර්ථික සාධක බලපානවා. ඊළඟට පාරිසරික කාරණා, හැම ව්‍යාපාරිකුටම පරිසරය සංරක්ෂණය කරන්න වෙනවා, සංස්කෘතිය සහ සමාජීය හරපද්ධතිය රකින්නට වෙනවා. අපිට බිස්නස් කරනවා කියලා සල්ලි හම්බ කරන්න සහ දියුණු වෙන්න මොනවාරි කරන්න බෑ. ඒක සදාචාර සම්පන්න සහ නීත්‍යානුකූල කාර්යයක නිරත වෙන්න වෙනවා. ඒ නිසා පාරිභෝගිකයෝ සහ සේවකයෝ හසුරුවද්දී ඒක නීතියට කරන්න ඕන. නිෂ්පාදිත නීතියක් තියෙනවා. ඊළඟට පරිසරය රකින්නට ඕන. අනිත් පැත්තෙන් අන්තර්ජාතික වශයෙන් ගනුදෙනු කරන අමුද්‍රව්‍ය හරි පිටරටින් ගෙන්වන හෝ අපනයනය කරන ආයතනයක් නම් බලපානවා ඒක. ඊළඟට තාක්ෂණයේ සිදුවන වෙනස්වීම්, ඉතින් මේ ඔක්කොම කලමනාකරණය කරගන්න සිද්ධ වෙනවා. ඒකට හරි පොඩි දෙයක් තියෙනවා. මහා ලොකු මේ අපබ්‍රංශ කතාවක් නෙමෙයි කියන්න යන්නේ. ඒකට හොඳ ඉවක් තියෙන්න ඕන කියලා කියනවා සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයට. සත්තුන්ට විතරක් නෙමෙයි වින්දේ, අපිටත් මේ ඉව තියෙන්න ඕන. ඒ ඉවට තමයි කියන්නේ අපි බිස්නස් සෙන්ස් එක, ව්‍යාපාරික දැනීම තියෙන්නට ඕන. ඒක මේ පොතක් කියවලා ගන්න එකක් නෙමෙයි. හොඳ නිෂ්කලංක මනසකින් ටිකක් නැවතිලා බොහොම නිෂ්කලංකව හිතන කෙනෙකුට ඒ බිස්නස් සෙන්ස් එක හදාගන්න පුළුවන්. ඒ ව්‍යාපාරික ඉව, ඒ ව්‍යාපාරික දැනීම හදාගන්නට පුළුවන්. අමුතු විදිහේ ව්‍යවසායකයෝ පහුගිය කාලේ ලංකාවේ අපි දැක්කා. ඔබත් මාධ්‍යෙන් එහෙම දකින්නට ඇති. මේ අන්නාසි වලින් අමුතු නිෂ්පාදන කරලා අපනයනය කරන අය, කොස් වලින් අමුතු නිෂ්පාදන කරලා අපනයනය කරන අය. මට ඒ දරුවගේ නම මතක නැහැ මේ වෙලාවේ. පත්තරෙන් මං ඒක දැක්කේ. අර කොස් පෝෂ සමපෝෂ වගේ කොස් වලින් හදපු නිෂ්පාදිතයක්. එතකොට ඒක බොහොම හොඳ දෙයක්, නව නිෂ්පාදිතයක්, කොස් නැති කෙනෙකුට ගන්න පුළුවන් දෙයක්. දැන් ඒ සිතිවිලි කොහොමද එන්නේ? මම නිදහස් මනසකින් නිර්මාණශීලීව වෙළඳ පොලේ සම්පූර්ණ වෙලා නැති අවශ්‍යතාවයක් දැකලා. එතකොට මේ ඔක්කොම පාර්ශවයක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා දැනුමට වඩා අර බිස්නස් සෙන්ස් එක අවශ්‍ය වෙනවා, ව්‍යාපාරික ඉව අවශ්‍ය වෙනවා. බොහෝ සාර්ථක ව්‍යාපාරිකයෝ අපේ රටේ පස්සට ගිහිලා කල්පනා කෙරුවෝ. මැලිබන් ව්‍යාපාරය, නවලෝක ව්‍යාපාරය වගේ, මාතර හරිශ්චන්ද්‍ර ව්‍යාපාරය, DSI සමූහ ව්‍යාපාරය වගේ, ඒ සෙන්ස් එක හොඳට තිබෙච්ච ව්‍යවසායකයෝ, ව්‍යවසායකත්ව පරම්පරාවේ දෙවැනි තුන්වැනි පරම්පරාවත් දැන් සමහර ව්‍යාපාරවල මේ දේශීය ව්‍යාපාර වල අපි දකිනවා. කොහොමද එහෙම වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ පරම්පරාවෙන් පරම්පරාවට මේ බිස්නස් සෙන්ස් එක මාරු කරලා තියෙනවා. තව චෝදනාවක් තියෙනවා මගේ මේ අපි ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට.
බොහොමයක් ඒ අය ඊළඟ පරම්පරාව මේකට පුරුදු පුහුණු කරන්නේ නැහැ. තාත්තා බිස්නස් කරනවා. පුතාලා මේකට සම්බන්ධ කරගන්නේ අඩුවෙන්. සමහරු කැමති නැත් පුතාටත් මේ දුක් විඳින්න වෙනවා, මහන්සි වෙන්න වෙනවා, අවුවේ ඉන්න වෙනවා, වාහනවල යන්න වෙනවා, ලොරිවල යන්න වෙනවා, කුඹුරට බහින්න වෙනවා, තේවත්තට යනවා, කූඩැල්ලෝ කනවා ආදී වශයෙන් ඒගොල්ලෝ වෙනම පැත්තකට යොමු කරලා තියෙනවා. තාත්තා ව්‍යාපාර කරනවා. එතකොට විඳේ අර උත්සාහවන්තයා ජයගනී කියන එක කියන්න බැරුව යනවා. උත්සාහවන්තයාගේ පුතා ජයගනී කියලා තමයි කියන්න වෙන්නේ. මොකද ව්‍යාපාරිකයා උත්සාහ කරලා කරලා අභාවයට යනවා. පුතා තමයි ඒ සල්ලි ටික කාබාසිනිය කරලා දාන්නේ. එසේ නොවෙන්නට ව්‍යවසායකයා කළ යුතු එක දෙයක් තමන්ගේ දූ දරු මුණුපුරු මිනිපිරි කට්ටිය මේකට සම්බන්ධ කරගත යුතු වෙනවා. සේවකයන්ට අමතරව ඒක හොඳට අපි දකිනවා. සාර්ථක ව්‍යාපාර මේ රටේ අද දැවැන්ත ව්‍යාපාර වෙලා තියෙන ඒවා. මේ බහුජාතික සමාගම් ගැන නෙමෙයි කියන්නේ. අපේ රටේ මහපොළවේම ඇති වෙලා අපේ මිනිසුන්ගේ දාඩිය මහන්සියෙම දිනුන වෙලා අද මහා ව්‍යාපාර විදිහට මේ රටේ ආර්ථිකය තුල තියෙන දාස් ගානකට රැකියා දීපු ව්‍යාපාර ගැන. ඒ වගේ ඊළඟ පරම්පරාවට මේ බිස්නස් සෙන්ස් එක යන්නේ ඒ අය අධ්‍යක්ීමෙන්ම සම්බන්ධ කර ගැනීමෙන්. ඒ සිදු කළ යුතුමයි. සේවකයන්ට අමතරව නැත්තම් අර මොන බාහිර පාර්ශවයේ සමග කටයුතු කෙරුවත් අපෙන් පස්සේ ඉවරයි කියලා කියන්න සිද්ධ වෙනවා. ව්‍යාපාරික ඥානය කියනක ඔබ ඇති කරගන්නට අවශ්‍ය ඔබ සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත්වන්නට නම් එහිදී අපේ කථිකාචාර්යතුමා සඳහන් කරපු පරිදි ඔබ කලබල විය යුතු නැහැ. ඔබ ඉවසීමෙන් ඔබවට පරිසරයේ නිසි පරිදි හඳුනා ගනිමින්, ඔබේ සේවකයින් හොඳින් අවබෝධ කරගනිමින්, ඔවුන්ට හොඳින් සැලකීමෙන්, දක්ෂයා නුසුදුස්සා හඳුනා ගනිමින් ඔබේ කටයුතු කරන්නට වෙනවා. ඔබට බාහිර සමාජයත් සමග විශාල ගනුදෙනුවක් සිද්ධ කරන්නට වෙනවා ඔබේ ව්‍යාපාරයේ කටයුතු කරගෙන යාමේදී. එතනදී ඔබ ඒ කාරණා නිසි පරිදි ඔබ අතින් නෛතික ගැටලු ඇති නොවන ආකාරයට රජය සමග අනිකුත් ඔබේ අපි හිතමු දැන් සමහරලාට ව්‍යාපාරයකට එනවා, ව්‍යාපාරයේ පිරිසුදු කරන්නට එන පුද්ගලින් සමහර විට අපි හිතනවා මේ සුළු සේවකයින්ට අපි හොඳින් සලකන්නට අවශ්‍ය නැහැ කියලා. නමුත් ඔවුන්ට පවා ප්‍රියමනාපව කතා බහ කිරීමෙන්, ඔවුන්ගේ සිත සතුට වෙන පරිදි හැසිරීමෙන් ව්‍යාපාරික හිමිකරුවන් ඔබට පුළුවන් ඔවුන්ගෙන් හොඳ සේවයක් ඔබේ ආයතනයට ලබා ගන්නට. ඒ ආකාරයට මිනිසුන් හඳුනා ගැනීමෙන්, මිනිසුන්ගේ සිද්දිනා ගැනීමෙන් ඔබට පුළුවන් මේ ව්‍යාපාරයේ සාර්ථක විශ්ෂ්ට කරන්නට සාර්ථක මානව සම්පත් කළමනාකරුවෙකු වශයෙන් ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට. කථිකාචාර්යතුමනි, අවසාන වශයෙන් අපි මේ කතා බහේ අවසානයට දැන් ළඟා වෙලා තියෙන්නේ. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ මානව සම්පත් කළමනාකරණය වගේ සංකල්ප මේ බටහිරෙන් අපේ රටවල් වලට ඇවිල්ලා අපිට මේ අමුතුවෙන් අලුතෙන් ඔබන්න හදන සංකල්ප කියලා. මේ දැන් තමා මේවා එහෙන්නේ. අපිට බිස්නස් කරන්න අපේ ආතර මුත්තරයි කාලේ ඔය වගේ දේවල් තිබ්බේ නෑ. මේ දැන් මිනිස්සුන්ට තමයි මේවා ඕනෙ වෙන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තරම මේ මානව සම්පත් කළමනාකරණය කියන සංකල්පය මේ බටහිරෙන් අපේ රටට බලෙන් ඔබ්බන්න හදන දෙයක්ද, නැත්නම් අපේ රටේම අතීතයේ ඉඳලා පැවතුණු දෙයක්ද, අපි විශ්වාස කරන අපේ සංස්කෘතියෙන් අපේ ආගම දහමින් අපිට ලැබුණු දෙයක්ද, කොහොමද මේක අපි හඳුනාගත යුතු? ඔව් ඉන්ද, ඇත්තටම උනේ අපි බටහිරට උගන්නපු එකයි, නැතු බටහිරෙන් අපට උගන්නන එක නෙමෙයි. ත්‍රිපිටකය හොඳට අරගෙන බැලුවොත්, ධම්මපදය හොඳට කියෙව්වොත්, ජාතක පොත් වහන්සේ අධ්‍යයනය කෙරුවොත් මානව සම්පත් කළමනාකරණය එතන තියෙනවා. ඒක නිසා අපිට සුද්ධංගේ පොත්වලින් මානව සම්පත් කළමනාකරණය ගැන ඉගෙන ගන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. ඒ රටවල් වල කරන ලද පරිේශනවල ප්‍රතිඵල තමයි ඒවයින් ඉගෙන ගන්න තියෙන්නේ. මේවයි මේ මුදුන් මුල් වගේ තියෙන පරිචයන්, මිනිස්සුත් එක්ක වැඩ කරන විදිහ, මිනිස්සුන්ව යම් සංස්ථාවක කළමනාකරණය කරන විදිහ ආගමික දර්ශනයන් වල තියෙනවා. විශේෂයෙන්ම මේ පෙරදිග අධ්‍යයනවල, පෙරදිග ශාස්ත්‍රවල මේක ගැබ් වෙලා තිබුණා. ඒ දැනුම හොරකම් කරගෙන ගියා බටහිර විද්වතුන්. අපි යටත් විජිත රටක් විදිහට තිබුණ කාලේ ඊට පස්සේ ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් පොත්වල ලියලා ආපහු මේ පැත්තට එවන්න පටන් ගත්තා. නමුත් හොඳට ත්‍රිපිටකය අධ්‍යයනය කෙරුවොත්, හොඳට බයිබලය අධ්‍යයනය කෙරුවොත්, භගවත් ගීතාව හොඳට අධ්‍යයනය කෙරුවොත් ඒ තැන්වල මානව සම්පත් කළමනාකරණය තියෙනවා. එක පොඩි නිදසුනක් කියන්නම් තියෙන කාලයත් එක්ක. විනය පිටකයේ තියෙනවා බුදුන් වහන්සේ දේශනා කරලා ආයතනයක් පරිහානියට පත්වෙන විදි හතරක්. එක කිව්වේ සංඝ සමාජයට, එකත් ආයතනයක්. එතනත් තිබුණ කළමනාකරණයක් බුදුන් වහන්සේ සහ අනිකුත් ශ්‍රාවක සංඝයා වහන්සේ. රතඤ්ඤ මහත්ත පළවෙනි කාරණය, ආරම්භ වී කල්ගත වී තිබීම, නවීකරණයන් සිදු වෙලා නැහැ, එකම අතාර්කික පරිචයක් කාලයක් තිස්සේ කරගෙන යනවා අවශ්‍ය පරිදි ගලපන්නේ නැතුව, වෙනස් කරන්නේ නැතුව, අන්න රතඤ්ඤ මහත්ත. එහෙම ආයතන පිරිහිච්චේවට ඕන තරම් අපිට නිදසුන් පේන්න තියෙනවා. ලාභත්ත මහත්ත, ලාභ සත්කාරයෙන් අනූන වෙනකොට
වැඩිපුර ලාභ සත්කාර ලැබෙනකොට ඒව කළමනාකරණය කරගන්න බැරි වුණාම ආයතන වැටෙනවා, වෘත්තිකයොත් බිඳ වැටෙනවා. ඒක අපිටත් පොත්ගලිකව අදාළයි. රතඤ්ඤ මහත්, ලාභත් මහත්, ඊළඟට විපුලත් මහත්, කීර්තිය ප්‍රශංසාව ජනප්‍රියභාවය වැඩි වෙනකොට වෘත්තිකය ආයතන මේවා කළමනාකරණය කරගන්න බැරි වුණාම නන්නත්තර වෙනවා, අයාලේ යන්න පටන් ගන්නවා. එහෙම ආයතනක් තියෙනවා. එහෙම වෘත්තිකයොත් ඕන තරම් අපි දැකලා තියෙනවා. අන්තිම එක බාහු සච්ච මහත්. බොහෝ දැනුගත්කම් වැඩි වෙනවා. නමුත් ඒවා නිහතමානීව ක්‍රියාත්මක කරගන්න දන්නේ නැති වුණහම ආයතන සහ සේවකයෝ බිඳ වැටෙනවා. දැන් මේක නිදසුණක්. කොහෙන් අරගෙන බැලුවත් ත්‍රිපිටකයේ, ඊළඟට ජාතක පොත් වහන්සේ සහ අපිට ආවේනික සංස්කෘතිය දේවල්, මම ඔබට ආරාධනා කරනවා වැඩිදුර යන්න එපා. මහනුවර දළදා මාලිගාවේ දළදා පෙරහැර කළමනාකරණය කරගන්න හැටි පොඩ්ඩක් අධ්‍යයනය කරන්න, හොඳට දවස් දෙක තුනක් විවේක අරගෙන. එතන තියෙනවා මැනේජ්මන්ට්. කොහොමද දළදා මාලිගාව දියවඩන නිලමේ කාර්යාලය ඇතුළු මේ පිරිස දළදා පෙරහැර අවසන් රන්දෝලිය දක්වා කළමනාකරණය කරගන්නේ? පාර්ශව කීයක් එතන කළමනාකරණය වෙනවද එක විට? එනිසා මේවා අපේ සංස්කෘතිය තියෙන දේවල්. මේ ඔක්කොම අපි පැත්තකට දාලා කොහෙන්වත් එන දෙයක් විදිහට නෙමේ ගත යුතු වන්නේ. ඒ වගේම සාරාංශගත කෙරුවොත් එක බුදු දහමෙමයි තියෙන්නේ, සාර්ථකව මිනිසුන් හැසිරවීම යනු අසීමිත කොන්දේසි විරහිත ආදරයෙන් ඔවුන් පිදීමයි. මා නැවත කියනවා එක වින්දයා, සාර්ථකව ආයතනයක මිනිසුන් හසුරවන්න නම්, කළමනාකරණය කරගන්නට නම් කොන්දේසි විරහිත අසීමිත ආදරයෙන් ඔවුන් පිදිය යුතු වෙනවා. එතකොටයි ඔවුන් විසින් අසීමිත කොන්දේසි විරහිත ආදරයෙන් නැවත ආයතනය පුදනු ලබන්නේ. එසේ නොමැතිනම් මොනවා දුන්නත්, කොච්චර පඩි වැඩි කෙරුවත්, බෝනස් දුන්නත්, ට්‍රිප් එකක් ගියත්, පිරිත් කිව්වත්, ක්‍රිස්මස් පාටි දැම්මත්, එය රඳවා ගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙන්නට පුළුවන්. ඔබ මේ වැඩසටහන නරඹන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හිතට ගන්න, අසීමිත කොන්දේසි විරහිත ආදරයෙන් සේවකයන් පිදීම හැර වෙනත් සාර්ථක ක්‍රමයක් තිබේදැයි කියා සේවක හදවත දිනා ගනිමින් ආයතනයේ සාර්ථකත්වයට ඔවුන්ව දායක කර ගැනීම සඳහා. තම අපූර්ව කතාබහක අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා සිදු කරේ ආයතනයක සාර්ථකත්වයට, නැත්නම් ව්‍යවසායකයක සාර්ථකත්වයට, ව්‍යාපාරයක සාර්ථකත්වයට ඔබ ඔබේ ව්‍යාපාරයේ සේවකයන් නිසි පරිදි හඳුනා ගනිමින් ඔවුන් කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි කතාබහ කරේ. සේවකයින්ගේ හදවත දිනා ගනිමින් මේ කාර්යභාරය ඔබ සාර්ථකව සිදු කරනවා නම් ඔබට පුළුවන් සේවකයන්ගෙන් ඔබට ලැබෙන 100%ක ප්‍රතිලාභය ඔබේ ව්‍යාපාරයට ලබා ගන්නට, ඒ හරහා ඔබට පුළුවන් ඔබේ සාර්ථක ව්‍යාපාරය දිනෙන් දින ප්‍රවර්ධනය කරමින් ඔබට ව්‍යාපාරික සාර්ථකත්වයේ කරා ළඟාවීමට. අවසාන වශයෙන් මම එක ගැටලුවක් ඔබතුමාට යොමු කරනවා. මට කෙටි පිළිතුරක් ලබා දෙන්න. අපි දකිනවා මේ යම්කිසි විනයානුකූල ක්‍රියාමාර්ග යටතේ, නැත්නම් නීති රීති යටතේ ව්‍යාපාරයක හිමිකරුවන් තමන්ගේ සේවකයන් පාලනය කරන්න උත්සාහ කරන. මේ වෙලාවට ඉන්න ඕනේ, මේ වෙලාවට යන්න ඕනේ, මේ වැඩේ කරන්න ඕනේ. දැන් අපි දකිනවා CCTV කැමරා පවා හයි කරලා මේ සේවකයෝ පරීක්ෂා කිරීම සිදුවන. මේ ඇත්ත වශයෙන්ම මෙවැනි දැඩි නීති රීති මාලාවක් යටතේ මෙහෙවීම අවශ්‍ය වෙනවද? සේවකයන්ට නිදහසක් ලබා දීම අවශ්‍යද? අවශ්‍යයි. කාර්මික නීතිය හැටියට නීතිය අදාළ කරගත යුතු තැන් ගොඩක් තියෙනවා වින්ද්‍යා. බඳවා ගැනීමේදී, පත්වීමේ ලිපියේදී, වැටුප් ගෙවීමේදී, නිවාඩු ලබා දීමේදී ඒ විධිමත්කරණය සඳහා පනවන ලද කම්කරු නීති තියෙනවා. ඒවට අනුගත වන්නට සිදු වෙනවා. ඒ හැර අර වගේ දේවල් කරන්න වෙනවා නම්, අපි හිටමු වොෂ්රූම් එකට යන තැනටත් කැමරාවක් දාලා පරීක්ෂා කරන්න වෙනවා නම්, සේවකයෝ වැඩ කරනවද නැද්ද කියලත් පරීක්ෂා කරන්න වෙනවා නම්, හදවත් දුරස් වීමක් එතන තියෙන්නේ. කළමනාකාරීත්වය සහ සේවකයන් එකිනෙකාට අවිශ්වාසයි, එකිනෙකාට විශ්වාස කළ හැකි ආයතනික සංස්කෘතියක් ඇතුලේ නෙමෙයි මේ අය මේ රැඳිලා සිටින්නේ. අපි දන්නවා එහෙම ආයතන තියෙනවා, ඊමේල් ඩුප්ලිකේට් වෙනවා, කෝල් ස්ටැප් කරනවා නේද, කැමරා දාලා බලනවා. ඒවා ආරක්ෂක හේතුන් මතම නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සේවකයෝ අවිශ්වාසයි, සේවකයන්ට කළමනාකරුවෝ සහ අයිතිකරුවෝ අවිශ්වාසයි. අපේ කතා බහේ එතනට උත්තරයක් තියෙනවා. හදවත් දුරස් වෙලා සේව්‍ය සේවක හදවත් දිනා ගැනීම සිදු නොවුනහම ඒ වගේ හුදු තාක්ෂණික දේවල් කරන්නට සිද්ධ වෙනවා. අවසාන වශයෙන් අපට සිහිපත් කරන්නට තිබෙන්නේ ඔබ ඔබගේ ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා සේවක කළමනාකරණය පිළිබඳව ඔබ කල්පනා කරනවා නම් ඔබ සිදු කළ යුත්තේ ඔබේ සේවකයන්ගේ හදවත් දිනා ගැනීමට ඔබ හැකි පමණින් උත්සාහවන්ත වීමයි. එවිට ඔබට අවශ්‍ය වන්නේ නැහැ වෙනත් ක්‍රියාමාර්ග ඔස්සේ ගමන් කරමින් සේවකයාගෙන් ඒ කාර්යභාරය ඔබේ ආයතනයට සිදු කරවා ගැනීමට උත්සාහ ගැනීමට.
එතෙන් අපි මේ විදිහට මේ කාරණේ පිළිබඳව කතා බහ කරන්නේ විශේෂයෙන්ම මේ ව්‍යාපාර ආරම්භ කරලා පවත්වාගෙන යනකොට ඔබ එය මුදල් හෝ ඔබේ ව්‍යාපාරිකානිකුත අවශ්‍යතා භූමිය නිෂ්පාදන ඔබ සපයන සේවාවන් මේ වගේ කාරණා ගැන අපි බොහෝ විට හිතනවා පතනවා කල්පනා කරනවා කතා බහ කරනවා නමුත් මේ ඔබේ ආයතනයේ තුල සිටින පුද්ගලයින්ට කොයි විදිහටද ඔබ සැලකන්නට ඕනේ කොයි විදිහටද ඔවුන් කළමනාකරණය කරන්නට ඕනේ කියන කාරණේ පිළිබඳව සමහරලාට අර ව්‍යාපාරික පරිසරයත් එක්ක ඒ තියෙන කලබලකාරීත්වයත් එක්ක ඔබේ මනසේ තිබෙන ඒ ප්‍රෙෂර් එක පීඩනයත් එක්ක සමහරට ඔබ හිතන්නේ නැති වෙන්න පුළුවන් ඒ නිසාමයි අපි මේ කාරණේ පිළිබඳව විශේෂයෙන් කතා බහ කරන්නට සිටුවේ මෙවැනි වැඩසටහන් වලට සවන් දීමෙන් ඔබට සමහර විට ආකල්පයක් සිතුවිල්ලක් එන්න පුළුවන් මම මේ දේ කරොත් හොඳයි මම මෙහෙම කරොත් හොඳයි කියලා ඔබ එවැනි ආකාරයකට ඔබේ චර්යාමය වෙනසකට ඔබගේ ආකල්පමය වෙනසකට අපි මේ වැඩසටහනේ කතා බහ කරන දේවල් ඔබ පාදක කරගන්නවා නම් අපි සිතනවා මාධ්‍ය ආයතනයක් වශයෙන් අප සාර්ථක වූවයි කියලා. එසේනම් අපි සූදානම් වන්නේ මහජන වේදිකාවෙන් සමුගෙන යන්නටයි ඊට පෙර ආතුව අවසාන වශයෙන් ඔබතුමාට කතිකාචරතුමනි ඔබතුමාට අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොනවද? අර ව්‍යාපාරික ඥානය වර්ධනය කරගන්න සේවකයෙකු වෙනවාට වඩා ව්‍යවසායකයෝ වීම හරි වැදගත්. සේවකයන් කියන්නේ රැකියා යදින්නන්. ඒගොල්ලෝ රැකියා සොයනවා. නමුත් ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් රැකියා නිර්මාණය කරනවා. ඒගොල්ලෝ භාණ්ඩ සහ සේවා විතරක් නෙමේ රැකියා නිර්මාණය කරනවා. ඒ නිසා රැකියා යදින්නෙකු වීමට වඩා රැකියා නිර්මාණය කරන්නෙකු වීම හරි වැදගත් රටකට සමාජයකට. ඒ සඳහා ව්‍යාපාරික ඥානය වර්ධනය කරගන්න. එතකොට අපි වර්තමානයේ දකිනා වගේ මේ තරුණ පරම්පරාව නන්නත්තාරේ එහාට මෙහාට විසිරෙන ගති අඩු වෙයි. තමන්ට තමන්ගෙම කියලා දෙයක් වර්ධනය කරගන්න පුළුවන් නම් ඒ සඳහා මූලික සම්පත සේවකයන් කරගන්න ඒ සඳහා හදවත දිනා ගන්න. හොඳයි. අද දිනේදී මහජන වේදිකාවට පැමිණලා තමන්ගේ සම්පත් දායකත්වයේ තමන්ගේ විශේෂඥ දැනුම අපහා බෙදා ගනිමින් මහජන වේදිකාව වර්ණවත් කරන්නට අද මහජන වේදිකාවට පැමිණි ගැරණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහත්මයාට ශ්‍රද්ධා රූපවාහිනී මහජන වේදිකාවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. එසේනම් ලබන සෙනසුරාදා උදෑසන 10ට ඔබ ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න ගැටළු අභියෝගවලට විසඳුම් සපයාලන වස්කාලීන වශයෙන් වැදගත් වන තවත් මාතෘකාවක් කතා බහ කිරීමේ අරමුණෙන් අපි මේ සෝදානම් වන්නේ මහජන වේදිකාවෙන් සමුගෙන යනටයි. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.